හරි, ආයුබෝවන් දේ, සුබ සන්ධ්‍යාවක් වේවා හැමෝටම. මම හිතන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කරන්න කියලා ඉතින් ගොඩක් අය ඉල්ලීම් තිබුණා, ඒක නිසායි මම ඒක ගත්තේ. ඊට පස්සේ අපි එදා රෙකෝඩින් එක දාන්න කියලා ගොඩක් අය ඉල්ලීම් කරලා තිබුණ පුතේ, රෙකෝඩින් එකේ මේ පුංචි ගැටලුවක් තියෙනවා, ඒක නිසායි මම මේක දැම්මේ නැත්තේ. ඒකේ පැහැදිලි නැති දැන් කීපයක් තියෙනවා, ඒ ටික හදලා දාන්නම් මේ සතියේ. අද ඔව් අද දාන්න පුළුවන් වෙයි, අද දාන්න. ඊට පස්සේ හෙට දවසේදී ඔයාලට පන්ති අපි පවත්වනවද නැද්ද කියන එක තාම තීරණයක් නැහැ. මොකද හෙට තත්ත්වයත් එක්ක බලලා පොය දවස නිසා ගැටලු කීපයක් තියෙනවා. ඒ නිසා අපි බලමු, එක පුළුවන් වුණොත් මම ඔයාලට තියෙනවද නැද්ද කියලා මෙසේජ් එකක් දානම් ගෲප් වලට. හරි, එහෙනම් අපි පටන් ගමු. පන්තිය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලියලා ඇති කියලා මං හිතනවා. ඒකේ මේ දැන් අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පුංචි පුංචි ගැටලු කීපයක් තියෙනවා පුතේ. ඒ ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න වල ගැටලු කීපයක් තියෙන නිසා අපි ඊළඟට ඔයාලට යන්නේ චුට්ටක් ලබන සතියේ ඉඳලා අපි අමාරු ප්‍රශ්න වලට යනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තියෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ තියෙන්නේ පුතේ අලුතින් ප්‍රශ්න පත්‍රයේ ආකෘතිය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා, වැඩිපුර කියවල ලියන්නේ. ඒ නිසා ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් වැඩිපුර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි ලබන මාස සතියේ ඉඳලා ඒ ටික පටන් ගමු. විශේෂයෙන්ම පළවෙනි ප්‍රශ්න පත්‍රය කරද්දී එතෙන්දී මම ඔයාලට ගොඩක් වෙලාවට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අර මේ ගැටලු වලට හදන ක්‍රම ඔයාලගෙන් අහනවා. එතකොට ඔයාලත් ලෑස්ති වෙන්න ඒවට පේපර් එක ලියලා කොහොමද ඒක හදන්නේ, කොහොමද කරන්නේ කියන එක. හේතුව තමයි දැන් මම මේකේ කොච්චර කියලා දුන්නත් ඔයාලා ඔහේ ලියා ගන්නවා නේද? සමහර අය ලියා ගන්නෙත් නැහැ, සමහර අය බලාගෙන ඉන්නවා විතරයි නේද කරන්නේ. හරි නම් හරි, දැම්ම වැරදි නම් වැරදි දැම්ම, එච්චරයි. නමුත් ඒකෙන් සමහර ගැටලු හදන ඒවා පුතේ අපිට එන්නේ නැහැ. හදලම තමයි අපි ඒ ක්‍රම හදා ගන්න ඕනේ. විශේෂයෙන්ම කෙටි ක්‍රම වලට වඩා ගොඩාක්ම වැදගත් කටු වැඩ කරලා හදන එක. හැම ගානකටම කටු වැඩ කරන්න පුළුවන් නම් හොඳයි, පුළුවන් උපරිමයෙන්ම කරමු. හරි, අපි යමු දෙවෙනි ප්‍රශ්න පත්‍රය බලන්න මොනවද තියෙන්නේ කියලා. හරි, මේක බලන්න පළවෙනි ඡේදයක් තියෙනවා නේද? ඡේදයේ කියවමු බලන්න අපි. කැලේ ජීවත් වන මේ මිනිසුන්ට වෛද්‍ය පහසුකමක් නොවිය. ලෙඩෙක් රෝහලට ගෙන යාමට මයිල 8ක පමණ පයින්ම එතැන් සිට තවදුරටත් වාහනයකින් යා යුතු බැවින් ලෙඩෙකු රෝහලට ගෙන යන්නේ රෝගිය බරපතල වූවොත්. එය ඉටුවන්නේ වියදමට මුදල් සොයාගත හැකි වූවොත් පමණි. දරුවකු වාගේ හදාගත් කිරි එළදෙන මට්ටේකුට විකුණා මුදල් ලබාගෙන හෝ ලෙඩකු රෝහලකට ඇතුළු කළේ නම් දොස්තරගේ පටන් මුරකාරයා දක්වා සියලුම සේවකයින්ට මුවමස්, මුවහම්, පොටිහම්, මීපැණි, පැණිදොඩම් පමණක් නොව අන්තක්තුද පුදපන්රු වශයෙන් පිදිය යුතුයි. දැන් මේක මේ ඡේද කොටස කොහෙන්ද ආවේ කියන එක ඔයාලට ප්‍රශ්නයක් ඇති, අම්බෙලා නැතුව ඇති. මේක පුතේ තියෙන්නේ වනයේඳුරු පිය සටහන් නේද? පියසේන කහඳගමගේ කියන ගුරු වරයාගේ අත්දැකීම් තුලින් ලබාගත්ත, එයා ජීවිතයේ විඳපු අත්දැකීම් වලින් ලබාගත්ත තොරතුරු තමයි මේ පොතේ අන්තර්ගත වෙන්නේ. ඒක බලන්න මේකේ තියෙනවා කැලේ ජීවත් වෙන මිනිසුන්ට වෛද්‍ය පහසුකමක් නොවි. කැලේ ජීවත් වෙන මිනිසුන්ට වෛද්‍ය පහසුකම් ලැබෙනවද කොහෙන්වත් ලැබෙන්නේ නැහැ නේද? හරිද? ලෙඩෙක් රෝහලට යාමට මයිල 8ක පමණ. මේ මයිලය කියලා කියන්නේ පුතේ පැරණි මිනුම් ක්‍රමයක්. මයිලයක් කියන්නේ සාමාන්‍යයෙන් මම දන්න විදිහට, මමත් මේක 100%ක් දන්නේ නැහැ, මයිලයක් කියලා කියන්නේ 70ක සැතපුමක පමණ දුරක්. ඒ කියන්නේ කිලෝමීටරයකට වැඩි, කිලෝමීටර 1යි කාලක් වගේ දුරක් තියෙනවා මයිලයක් කියලා කිව්වා. පමණ පයින්ම පැමිණ එතැන් සිට තව දුරක් වාහනයකින් යා යුතු බැවින්
ලෙඩකු රෝහලට ගෙන යන්නේ රෝගය බරපතල වූ. මේක මතක තියාගන්න, බරපතල කියලා ලියද්දි පුතේ ලයන්න මෙතන මුර්ධජ වෙන්න ඕනේ. සමහර විලාවට ඔයාලා මේ ලයන්න දන්ත ජිලියන් එපා. අලුත් සිලබස් එකේ අපිට දීලා තියෙන්නේ ලයන්න මුර්ධජ වෙන්න. ඒ මේකේ දැන් ඡේදය උපුටාගෙන තියෙන පොතකින්නේ. ඒතොර ඡේදයේ සඳහන් වෙන්නේ මේ ලයන්න දන්තජ. හේතුව තමයි පැරණි සිලබස් පරණ ඉස්සර තිබුණේ දන්තජ තමයි තිබුණේ ලයන්. හැබැයි දැන් අලුත් සිලබස් එකේ මේක මූර්තජ හැටියට දීලා තියෙනවා. එයද ඉදුවන්නේ වියදමට මුදල් සොයාගත හැකි වුවොත් පමණි. දරුවකු වාගේ හදාගත් කිරියලනේ. දැන් මෙතන තියෙන උපමාවක් නේද? දරුවකු වාගේ හදාගත් කිරියල දෙන මට්ටේකුට විමුණා. මට්ටේකු කියලා කියන්නේ ඒ කාලේ හිටව මුස්ලිම් වෙළෙන්දෝ. මුස්ලිම් වෙළෙන්දන්ට කියන්නේ මට්ටේකු කියලා. විකුණා මුදල් ලබාගෙන හෝ ලෙඩකු රෝහලකට ඇතුළු කළේ නම් දොස්තරගේ පටන් ගුරකාරයා දක්වා සියලුම සේවකීන්ට මුවමස්, මුවහම්, කොටිහම්, මීපැණි, පැණි දොඩ පමණක් නොව අන්තට්ටුද පුදපන්රු වශයෙන් පිළිය යුතුය. හරි, අපි යමු ප්‍රශ්නවලට. මේ සඳහන් වන මිනිසුන් ජීවත් වන්නේ කොයිද? කැලේ ජීවත් වෙන මිනිස්සු නේද? එහෙනම් මේගොල්ලෝ ජීවත් වෙන්නේ කොහෙද? කැලේ. ලෙඩෙක් රෝහලට රැගෙන යන්නේ කුමන අවස්ථාවකට පත් වූවද? ලෙඩෙක් රෝහලකට රැගෙන යන්නේ ඔයාලා කියෙව්වා ඡේදයේ තියෙනවා රෝගය බරපතල වූවොත් නේද? රෝගය බරපතල වූවොත් පමණි. දැන් මම මෙතෙන්දි ලයන්න මූර්තිජ කළ දැම්ම ඔයාලට ඒක හදාගන්න. මේක හදාගන්න සමානලාවට වරදින්න පුළුවන්. බරපතල කියන වචනය ලයන්න දැන් ඉන්නේ මූර්තිජ. හරි, බරපතල වූවොත් පමණි. මේ සඳහන් උපමාව සහිත වාක්‍ය කොටස තෝරා එම කොටස යටින් ඉරක් අඳින්න කියලා තියෙනවා. බලන්න උපමාව සහිත වාක්‍ය අපි තේරුවා දරුවකු වාගේ. ඒතර උපමාව සහිත කොටසට අපි ඉරක් ඇඳලා තියෙනවා දරුවකු වාගේ කියන කොටසට. ඒක පැහැදිලිව පේන්නේ නැති නිසා මම අඳින්නම් මෙහෙම. මෙන්න මේ කොටසට තමයි ඉරක් ඇඳෙන්න ඕනේ දරුවකු වාගේ කියන කොටස. හදාගත් එළදෙන කිරි එළදෙන මට්ටේකට විකුණා. මේකේ සම්පූර්ණම කොටස වාක්‍ය කොටස තෝරාණි තියෙන්නේ නේද? උපමාව සහිත වාක්‍ය කොටස. ඒතකොට වාක්‍යම ලියන්න ඕනේ නෑ. වාක්‍ය කොටසක් තෝරලා ලිව්වහම උපමාව සහිත කොටසක් කිව්වහම උපමාව ඇතුළත් වෙන විදියට අපි කොටසක් තෝරගෙන ලියනවා. හරිද? සම්පූර්ණ මේකේ තියෙන උපමාව මෙතන තියෙන්නේ දරුවකු වාගේ. දරුවෙකු හා සමාන. මේ සඳහන් පැරණි දුරමැනීමේ මිනුම් මේකකේ. පැරණි දුරමැනීමේ මිනුම් මේකකේ මම ඉස්සෙල්ලත් කිව්වා මයිලයක් නේද? මයිලයක් කියලා කියන්නේ සැතපුමක් පමණ. මයිලයක්. බලන්න ඊගාවට ලෙඩකු රෝහලට ගෙන රැගෙන යාමට මුදල් සොයාගන්නේ කෙසේද? ලෙඩකු රෝහලකට රැගෙන යාමට මුදල් සොයාගන්නේ කෙසේද? කිරියල දෙන විකිණීමෙන් නේද? සාමාන්‍යයෙන් මේ මයිලයක් කියලා කියන්නේ පුතේ සැතපුමක් නේද? සැතපුමක් කියලා තමයි මේ එක එක කෙනාගේ අදහස් වලින් බලන්නේ මම. ඒක මටත් හරියටම මේ මගේ අදහසක් නෑ. සැතපුමක් කියන අදහස තියෙන. සැතපුමක් කියලා කියන්නේ සාමාන්‍ය ගණිත ක්‍රමයට සැතපුම හදන්නේ මේව. දැන් අපි ගත්තොත් එහෙම කිලෝමීටර 8ක් කියලා කියන්නේ කිලෝමීටර 8ක් කියලා කියන්නේ සැතපුම් වලින් නම් 5ක්. හරිද? කිලෝමීටර 8ක් කියලා කියන්නේ සැතපුම් වලින් පහ. හරිද? නේද? සැතපුම් වලින් පහක් කියලා කියන්නේ කිලෝමීටරයකට තියෙනවා. එතකොට 8000 බෙදුවාම පහෙන් බෙදුවාම උත්තරේ එනවා මීටර 1600ක් පමණ තියෙනවා සැතපුමකට. ඒ කියන්නේ කිලෝමීටරයකට වැඩි නේද? මීටර 1600ක් විතර තියෙනවා සැතපුමකට. දැන් මේ කිලෝමීටර 8ක් කියන්නේ සැතපුම් පහක්. මයිල් 5ක් කියලා කියන්න පුළුවන් ඒකට. හරි.
කිරියල දෙන විකිණීමෙන් තමයි මුදල් සොයාගන්න. ඊට පස්සේ යනවා පඳුරු වශයෙන් දීමට සිදුවන සත්ව ආහාරයේ කුමක්ද? සත්ව ආහාරය වෙන්නේ සතුන්ට දෙන ආහාරයක් නෙමෙයි, සතුන්ගෙන් ලබා ගන්න ආහාරයක් හැටියට අපි ගන්නවා මුව මස් නේ, මුව මස් කියන කොටස. බලන්න ওই ප්‍රශ්න 6ම හරියද කියලා. 6ම හරිය නම් ලකුණු 6යි. හරිද? දැන් අපි යමු ඊළඟ කොටසට. පාසනා එක්ෙක් වගන්ති උක්තාඛ්‍යාත සම්බන්ධයෙන් නිවැරදි නම් හරි ලකුණුද වැරදි නම් කතර ලකුණුද ඉදිරියේ ඇති වරහන තුල යොදන්න. මා පාසල් නොයවන බව අම්මා පැවසුවාය. මා පාසල් නොයවන බව අම්මා පැවසුවාය. එතකොට මේ වාක්‍යයේ උත්තේ වෙන්නේ කවුද? අම්මා. අම්මා තමයි පැවසුවේ. එහෙනම් අතීත කාල ක්‍රියාපදයක් අම්මා කියන්නේ ස්ත්‍රීලිංගයයි. එහෙනම් වාක්‍ය නිවැරදි නේද? මා පාසල් නොයවන බව අම්මා පැවසුවාය. දැන් පුතේ මේ වාක්‍යයේ සමානතාවය තිබුණා නම් මෙතන මම කියලා මම මා වෙනුවට මම කියලා තිබුණා නම් මේ වාක්‍යය වැරදි. සමානතාවට එහෙමත් දෙන්න පුළුවන්. ඒකත් හොඳ අවධානයකින් බලන්න. මොකද සමාන මේ වාක්‍ය දැන් අපිට පුරු වෙලා තියෙන්නේ පුතේ මේ ක්‍රියාපදේ නේද? ක්‍රියාපදේ දිහා බැලලා තමයි අපි වාක්‍ය නිවැරදිද හරිද වැරදිද කියන එක තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට අපිට දෙන්න පුළුවන් මෙතෙන්ට මම කියලා. මම වා කියලා දුන්නා නම් එහෙම අපි හිතමුකෝ මම පාසල් නොයවන බව අම්මා පැවසුවා. එහෙම කිව්වා නම් එහෙම වාක්‍ය මොකද වෙන්නේ? වැරදි. ඇයි හේතුව? වා එකම වාක්‍ය තුල උක්ත පද දෙකක් තියෙන විදියක් නැහැ. එකම වාක්‍යයක උක්ත දෙකක් තියෙන්න පුළුවන්කම නැහැ. එහෙම තියෙනවා නම් ඒ වාක්‍ය වැරදි. අන්න ඒ වගේ අවධානයෙන් වාක්‍ය බලන්න සිද්ධ වෙනවා අපිට. හොඳද? ඒවා අමතක කරන්න එපා. පුංචි පුංචි දේවල් ඒ වුණාට පුංචි දේවල් වලින් තමයි අපිට අපේ ලකුණු අඩු කරන්නමනේ පුතේ හදන්නේ. ශිෂ්‍යත්ව විභාගයේදී බලන්නේ හොඳම පිරිස. ඒ කියන්නේ හොඳ අවධානයකින් වැඩ කරන, හොඳ ඌමනාවකින් වැඩ කරන, විවිධකාරයෙන් සිටීමේ හැකියාව සහිත පිරිසක් තමයි තෝරගන්න හදන්නේ. හරිද? එතෙන්දී ගොඩක් වෙලාවට අපි අපේ අවධානය කියන එක ඉලිමුනොත් එහෙම අනිවාර්යයෙන්ම අපිට වරදින්න පුළුවන්. මුවා වේගයෙන් කැලයට දුවති. මුවා කියන්නේ ඒක වචන නේද? මුවා කියලා කිව්වොත් ඒක වචන. එහෙනම් දුවති කියලා කියන්න බෑ. වාක්‍ය වැරදි. වර්ෂාව ලැබීමත් සමග ගඟ පිට අරගලයි. වර්ෂාව ලැබීමත් සමග මොකද්ද පිට අරගලන්නේ? ගඟ. ගඟ නම් ගලයි. ඒ වාක්‍ය හරිනේ නේද? වාක්‍ය නිවැරදි. හිරුන් අද සිට ඉතා උනන්දුවෙන් පාඩම් වැඩ කරයි. හිරුන් අද සිට පාඩම් කරයි. එතකොට හිරුන් කියන කෙනා උක්තයක් නෙමෙයි, මේ වැඩ කරයි. කරයි කියලානේ අවසාන වෙන්නේ. අද සිට ඉතා උනන්දුවෙන් පාඩම් වැඩ කරයි. එතකොට අපිට ඕකට ගන්න පුළුවන් දසුන් අද සිට ඉතා උනන්දුවෙන් පාඩම් වැඩ කරයි. වාක්‍ය නිවැරදි නේද? එහෙනම් අපි ඒකටත් හරියක් දානවා. අයහපත් ළමයි වංචාවෙන් ජය ලබති. අයහපත් ළමයි වංචාවෙන් ජය ලබති. පොටි කරන ළමයි ඉන්නවද නේද? හරි. ය ළමයි ජය ලබති. ළමයි ලබති. ළමයි ලබති කිව්වා වාක්‍ය නිවැරදි නේද? උක්තයට අනුව ක්‍රියාව ආඛ්‍යාතයේ ඉදලා තියෙනවා. ඒ නිසා වාක්‍ය නිවැරදි. ළමයි ජය ලබති. අයහපත් ළමයි වංචාවෙන් ජය ලබති. වංචා කරනවා කියලා කියන්නේ ඔය කොපි කරලා අර මේ ලියන ළමයි මයි ඉන්නවා ඉතින් නැතුවාම නෙමෙයි. හරි. එතකොට යාළ පුතේ සමහර වෙලාවට දැන් කොපි කරලා ලියනවා කියලා කිව්වට ඔක ලේසි නෑ. සාමාන්‍ය ඉස්කෝලේදී එහෙම කරලා ගොඩක් ලකුණු ගන්න ළමයි විභාගයේ අවසානයේදී ප්‍රතිඵල එනකොට සමහර වෙලාවට ඒ ළමයින්ගේ ලකුණු අඩු වෙලා තියෙනවා. හේතුව තමයි යාලා ඉස්කෝලේදී කොපි කිරීමේ හැකියාව තිබුණට විභාග මධ්‍යස්ථානවල එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට මෙතන ප්‍රශ්න පහක් තියෙනවා. ලකුණු පහක් දානවා එකකට එකකට. තරු යන්න උත්තේ ලෙසගෙන අතීත කාල වැකියක් සෑදීමේදී යොදාගත හැකි ආඛ්‍යාතය. අතීත කාලේ තරු කියලා කියන්නේ අප්‍රාණවාචී බහුවචනා පදයක්. එහෙනම් ආඛ්‍යාතය නැත්තම් ක්‍රියාපදේ අපි යොදන්නේ ඒකවචන ස්වරූපේ. අතීත කාලේ නම් වෙලා ඉවරයි. බබලයි කියලා කියන්නේ වර්තමාන කාලය. බබලු නේය නේද? බබලු නේය. බබලු නෝය කියලා කියන්න පුළුවන්. තාරකාවෝ කියලා තිබුණා නම් නේද? තාරකාවෝ කියලා තිබුණා නම් ප්‍රාණවාචී ස්වරූපයක් වාක්‍යයට එකතු වෙන නිසා තාරකාවෝ බබලු නෝය කියලා කියන්න පුළුවන්. තරුණං බබලු නේය.
ඒකෙත් ලකුණු එකයි. පහත එක් එක් ප්‍රශ්නයේ නිවැරදි අක්ෂර සහිත වචනය තෝරා යටින් ගිරා කනින්න. අපි බලමු පෞරාණික කියනකොට. පෞරාණික කියනකොට ඔයාලා දන්නවා පළවෙනි වචනේ නිවැරදි නේද? පෞරාණික. කෘතිම. කෘතිම කියලා කියනකොට සාමාන්‍යයෙන් කෘත්‍රිම. කෘතිම. කෘතිම කියලා කියනකොට මෙන්න මේ වචනේ තමයි නිවැරදි වෙන්නේ. කෘතිම කියලා කිව්වම තියන්න විතරයි. කෘත්‍රිම කියලා තමයි ওই වචනේ තියෙන්නේ උත්තේ. ඕක ඇවිදින්න සිංහල භාෂාවේ වචනයක් නෙමෙයි. සිංහල භාෂාව හැදිලා තියෙන්නේ පාලි සහ සංස්කෘත භාෂාවන් එකතු වීමකින්. ඒ නිසා ගොඩක් වෙලාවට ওই වගේ වචන හැදෙන්නේ බලද්දී අපි බලන්නේ මේ උච්චාරණය පොඩ්ඩක් වෙනස්. නමුත් දැන් අපි පුරු වෙලා තියෙන උච්චාරණය කෘතිම කියලා කියවෙන්නේ නේද? කෘතිම. මේ ඔහුගේ නියම උච්චාරණය කෘතිම. හරි. කාල ගුණය කියද්දී නිවැරදි උත්තරය ලයන්න කාල ගුණය. කාල ගුණය. කළ ගුණ කියලා තිබුණා නම් පුතේ ලයන්න මූර්ධජ වෙනවා. හරිද? කළ ගුණ කියද්දී ලයන්න මූර්ධජ වෙනවා. කාලගුණය කියද්දි ලයන්න මූර්ධජ වෙනවද? කාලගුණය කියද්දි ලයන්න මූර්ධජ වෙන්නේ නෑ නේද? කාලගුණය. කලගුණ කියලා තිබුණොත් නම් ලයන්න මූර්ධජ වෙනවා කල. කලමනාකරණය. එහෙම කරද්දි ලයන්න මූර්ධජයි. මේකෙදි දන්තජ ස්වරූපය තමයි තියෙන්නේ. හරි මෙතනත් ලකුණු අපි තුනක් දාමු එකකට එක ගන්න. පියමු පස්වෙනි ප්‍රශ්නයට. පාසනාන් යුගලපද සම්පූර්ණ කර ලියන්න. උතේ මේකේ පුංචි වැරැද්දක් තියෙනවා. මෙන්න මේ ලයන්න යුගලපදයේදී දන්තජ. හරිද? පහල කියලා කියද්දි දැන් අපි විරුද්ධ පදේ ගමුකෝ. ඉහළ පහල කියලා. ඉහළ කියලා කියද්දි ඉහළ. ඉහළ කියද්දි ලයන්න මූර්ධජයි. හරි? එතෙන්දී විරුද්ධ පදේ එනවා පහල කියලා. පහල කියලා එනකොට ඒකෙදි ලයන්න ඒ මූර්ධජයි පහල කියන. හැබැයි අපි අහල පහල කියලා කියද්දී ලයන්න ඉන්නේ දන්තජ ස්වරූපේ. දන්තජ. හරි. අහල පහල යුගල පදේදී මතක තියාගන්න ලයන්න හැම වෙලාවෙම දන්තජ. මූර්ධජ වෙන්නේ නැහැ. ඊගාට වාහන. වාහන කියද්දී මේකේ යුගල පදේ යාන වාහන. එකෙත් එක ලකුණ ගන්න ලකුණු දෙකක් දාන්න. පාද වැකිය බහුවචනයේ හරවා ලියන්න. රියදුරා බස් රථයේ පදවයි. මේක අතීත කාලයට හරවන්නත් නෑ නේද? ඒ නිසා වර්තමාන කාල වාක්‍ය රියදුරෝ බස් රථ පදවති. රියදුරෝ බස් රථයේ පදවති කියලා තිබුණොත් වාක්‍ය වැරදි. හරිද? දැන් මම මේකෙදි කියන්නේ පුතේ ගොඩක් කලාවට මේ තියන්න බහුවචන කරන්න කිව්වහම බහුවචන කරන්න පුළුවන් සේරම බහුවචන කරන්න. තේරුණාද? දැන් සමහර ළමයි මේ වගේ වාක්‍යයකදී බහුවචන කරන්නේ උක්තය සහ ආඛ්‍යාතයේ පමණයි. මැද ඉතුරු කරනවා ඕක. ඒක කරන්න එපා. මොකද ගොඩක් වෙලාවට මේ විභාගයේදී ලකුණු දෙනකොට මෙන්න මේ බස් රථය කියලා තිබුණා නම් දැන් රියදුරෝ බස් රථය පදවති කියලා කිව්වහම වාක්‍ය වැරදි. ඇයි එක බස් රථයක් රියදුරෝ ගොඩක් පදවන්න බෑනේ නේද? ඒ වුණාම වාක්‍ය වැරදි. එහෙනම් රියදුරෝ බස් රථ පදවති කියලා තමයි වාක්‍ය නිවැරදිව ලියන්න ඕන. දැන් සමහර වෙලාවට අපිට මෙහෙම වෙනවා. ගොවියෝ කුඹුර කොටති. ගොවියෝ කුඹුර කොටති කිව්වොත් ඒ වාක්‍ය වැරද්දක් නැහැ. මොකද ගොවියෝ කීප දෙනෙක් එකතු වෙලා එක කුඹුරක් කොටන්න පුළුවන්. හරි? ගොවියෝ කුඹුරු කොටති කියලා කිව්වොත් හැබැයි ඒක දැන් අපි හිතමුකෝ ගොවියා කුඹුර කොටයි කියන වාක්‍ය අපිට පුතේ දෙනවා බහුවචනයේට හරවන්න කියලා. එහෙම හරවද්දී අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ගොවියෝ කුඹුරු කොටති කියලා හදන්න. හරිද? කුඹුර කොටති කියලාම ගන්න එපා. හේතුව සමහර වෙලාවට අපිට ඔගේ බහුවචනයට හරවන්න කිව්වහම සමස්තේම බහුවචනයක් බවට පත් කරන්න. නැත්තම් ලකුණු ලැබෙන්නේ නැහැ ගොඩක් වෙලාවට වාක්‍යවල. පාත සඳහන් එක් එක් වචනයට ගැලපෙන සමාන පද. තාත්තා කියන එකට සමාන පද ගොඩක් තියෙනවා. තාත්තා, පියා, අප්පච්චි ගොඩක් වෙලාවට පියතුමා ඒව ඔක්කොම හරියයි. ආහස කිව්වාම අපි කියනවා ගුවන. ගුවන නේද? ආහස ගුවන. හරි. ඒකෙත් අපි ලකුණු එක එක දෙකක් දෙමු. අපි යමු ඊගාව ප්‍රශ්නයට 7 8 වෙනි ප්‍රශ්නය. පහත එක් එක් ප්‍රකාශයන්ට ගැලපෙන ප්‍රස්තාව කිව්ල ලියන්න.
නිමල්සා කමල් යාමද නිවෙස්වල ජීවත්වන එකම පන්තියේ ඉගෙනුම ලබන යහළුවන් දෙදෙනෙක්. පාසලේදී මෙන්ම සවස සෙල්ලම් කරන්නේද එකටම. ඔවුන් දෙදෙනා හරියට මොකද්ද මතකේ? මේ බලන්න මේ පේපර් වල වැරදි තියෙනවා. ප්‍රස්තාව කියනකොට මහ ප්‍රාණය දෙන්නේ නැහැ. දන්ත ජීන්නේ. ඔවුන් දෙදෙනා හරියට මොන වගේද? ඉදි කට්ටයි නූලයි වගේ නේද? ඉදි කට්ටයි නූලයි වගේ. ඉදි කට්ටයි නූලයි වගේ. එයා ගෙදර අබරන්ත් මාමා නිතරම කරන්නේ මෝඩ වැඩමයි. දිනක් තාත්තා කියනවා මට ඇසෙ. එයාගේ පුතාත් එයාටම ගැළපෙනවා යයි අම්මා කීවාය. ඔවුන් දෙදෙනා හරියට සමාන ගති ගුණ හා අදහස් තිබීම. එහෙනම් අපි ඒකට කියන්නේ මොකද්ද? රයිගමයයි ගම්පලයයි වගේ නේද? රයිගමයයි ගම්පලයයි වගේ කියලා කියනවා. සමාන ගති ගුණ හා අදහස් තිබීම. බලන්න ඒකත් හරිද කියලා. ඒකත් හරිනම් පුතේ එක ප්‍රශ්නයකට අපි ගමු ලකුණු දෙක ගන්න. එක ගන්න දෙන්න. හරිනේ? රයිට්. අපි යමු ඉස්සරහට. නමුවෙනි ප්‍රශ්නය සුදුසු විරාම ලකුණු යොදන්න. මේක ඔයාලා දන්නව නේද? මහපටැන් ඉල්ලේ යරුමේ නේද? පළවෙනි පාඩම සිංහල අච්චු පොතේ තියෙන පළවෙනි පාඩම. ඒ කොහොමද සීයේ මහපටැන් ඉල්ල ඇඟිලි පහෙන්ම කොටම ඇඟිල්ලනේ? හරි. මේක එනවා එතකොට උඩුකමා දාලා තිබුණයි කියල නැතයි කියලා ප්‍රශ්නයක් නැහැ. මේක අත්‍යවශ්‍ය නැහැ. මේක මම මේ දැම්මේ ඡේදයේ තියෙන නිසා. මේ පොතේ තියෙන නිසා දැම්මේ. මේක අත්‍යවශ්‍යම නැහැ. ඒ කියන්නේ කෙනෙක් කතා කරපු දෙයක් නිසා අනිවාර්යයෙන්ම පොතක තියෙද්දී ඒකේ උඩුකමා තියෙනවා. හැබැයි මෙතෙන්දී අපිට කියන්න තියෙන්නේ ඒ කොහොමද සීයේ මහපට ඇඟිල්ල ඇඟිලි පහෙන්ම කොටම ඇඟිල්ලනේ නේද කෙනෙක් කියපු දෙයක්. ඒතර මේකේ අනිවාර්ය ලක්ෂණ දෙකක් තියෙන්න ඕනේ. මේ ප්‍රශ්නාර්ථ ලකුණ සහ මෙතෙන් දෙනවා නැවතීමේ ලකුණ. ඔය දෙක තියෙනවා නම් අපි ලකුණු දෙනවා. හරි. උඩුකමා අත්‍යවශ්‍ය නැහැ. උඩුකමා තිබුණත් දෙනවා නැතත් දෙනවා. බලමු ඊගාවට අපි යනවා අලියා. අලියාට කියන්නේ අලිපත් එලිපත්. එලිපත් නේද? හරි. ELPHANT. මේක මේ කැපිටල් සිම්පල් බේදය සලකන්නේ නැහැ ගොඩක් වෙලාවට. ඒ වුණාට ලියනකොට අනිවාර්යයෙන් මතක තියාගන්න පළවෙනි අකුර අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවේ වචන ලියද්දී පළවෙනි අකුර වචන වලදී නාම පද වලදීම පළවෙනි අකුර කැපිටල් ලියන්නේ නේද? ඉගාවට දිය මුවා ඒක මං කැපිටල් දාලම දැම්මා. මේක සිම්පල් කැපිටල් වේදිය ගැටලුවක් නෑ. සිම්පල් වලින්ම ලියලා තිබුණා උත්තරේ නිවැරදි ඈ. 11 වෙනි ප්‍රශ්නයට යමු. පහත දියේදී වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකිය බැගින් සාදා ලියන්න. Do you have a pet? ඔබට සුරතලෙක් සිටිනවා. Do you have a pet? Do you have a pet? පෙරදී ආයෙන්නෝ නම් පුතේව ලියා ගන්න. CA කියන තැන පුතේ ක්‍රමාව JD මේ පොතේ නැහැ. ඒ නිසා ක්‍රමාව අවශ්‍ය නැහැ. දැන් ඉතින් CA කියන තැනට දැන් මේ අර ඉස්සෙල්ල වචනේදී CA කියන එකනේ වලට ගැටලුව තියෙන්නේ නේද? CA CA කියලා තිබුණා නම් ඔන්න ක්‍රමාවක් එන්න ඕන. අපි හිතමු මේකේ නේද? CA ඒ කොහොමද CA? එතන ප්‍රශ්නාර්ථයක් එනවනේ පුතේ. ඒ නිසා ක්‍රමාවක් එන්නේ නැහැ. දැන් අපි හිතමු CA CA කියලා තිබුණා නම් වචන දෙකක් එක ළඟ ඉඳලා තිබුණා නම් ක්‍රමාවක් එනවා ඈ. හරි. ඊගාවට I am going to the canteen. I am going to the canteen. ඒවා හදාගන්න වැරදියි ඉන්නවනම් සමහර දරුවෝ දන්නව මම දන්නවා මේ ගොඩක් අයගේ ඉස්කෝල වල ඉංග්‍රීසි සම්බන්ධව පුංචි ගැටලු තියෙනවා නේද? දරුවන්ට මේවා ලියන්න බෑ. ඒවා ගොඩක් අධ්‍යාපනයේ තියෙන අඩුපාඩු. පුංචි කාලේ ඉඳලා දැන් නම් අලුතෙන් හදන්න ඕනේ කියලා ඉතින් කියනවා හදනවද හැදෙනවද මන් දන්නේ නැහැ.
කමන්නේ පුළුවන් තරම් පුතේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා නම් ඉස්කෝලේ නෙමෙයි කොහෙන් හරි කමන්නේ ඉගෙන ගන්න. ජීවිතේ ඉගෙන ගන්න දේවල් අහක යන්නේ නැහැ නේද? අපි පුංචි කාලේ ඉඳලා අම්මගෙන් තාත්තගෙන් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. අපි ඇවිදින්න ඉගෙන ගන්නෙ නේද? බත් කන්න සියලු දේවල් අපි ඉගෙන ගන්නෙ අම්මගෙන් තාත්තගෙන්. අධ්‍යාපනය කියන්නේ අපුරු ඒවත් අධ්‍යාපනය. ඒවත් හරියට ඇවිදින්න ඉගෙන ගත්තේ නැත්නම් ඇවිදිනව වැරදි නේද? ඔයාලට ওই පරිසරයේ පාඩම් වලදී තුනේ පන්තිය තුනේ ඇවිදින්නත් කියලා දෙනවනේ. තුනේ පන්තියේදී ඇවිදින්නත් කියලා දෙනවා. يعني අඩිය තියන්න ඕනේ කොහමද? ඉස්සෙල්ලම කකුලේ කොතනද බිමට හිටින්න ඕනේ? ඒවත් කියලා දෙනවන්නේ නැහැ. නැත්තම් අර මයිකල් ජැක්සන් නටනවා වගේ තමයි ඇවිදින්නේ. එක් එක් ඉංග්‍රීසි වචනේ අර්ථය සිංහලෙන් ලියන්න. රිවර් කියලා කියන්නේ ගඟ නේද? බ්‍රෙඩ් කියලා කියනවා මොනවද? පාන් වලට. ඒවටත් පුතේ එකකට එක ලකුණ ගන්න. සෝරු යන දෙමළ වචනය සඳහා යෙදෙන සිංහල වචනය සෝරු කියලා කියන්නේ පත් නේද? සෝරු සාපිඩුංග පත් කන්. පාසනාන් වාක්‍ය දෙමළේ කියන ආකාරයේ සිංහලෙන් ලියන්න. කිරිබොන්න කියලා කියන්නේ පාල් කුඩියුංග නේද? පාල් කුඩියුංග. හරි. ඒ ටික හරිද? අපි යමු එහෙනම් ඊළඟ පිටුවට. 15. ගණිතමය ප්‍රශ්න තියෙනවා. ඝනක රාමයේ නිරූපිත සංඛ්‍යාවට පසු සංඛ්‍යාවෙහි සංඛ්‍යා නාම. බලන්න මේ ප්‍රශ්නය දැන් ගොඩක් කලාවට පුතේ මේවා වරදින දැන්. අපිට හිතෙනවා මේක එකපාරට ඔයාලා උයි. ඔයාලා තාම චූටි. ඇත්තම කතාවද? හරිද? ඇත්තම ගත්තොත් තාම අවුරුදු 10යිනේ පුතේ. තාම පොඩි. හරිද? එතකොට ඔයාලට මේකේ හුරුවක් තියෙනවා. ඔයාලා තාම යන්නේ දැන් ගොඩක් වෙලාවට ගොඩක් ළමයින්ගේ ඔය මේවා යන්නේ අපි මේ පුරුවේ ලියන්නේ නේද? එතකොට දැන් මේක දැකපු ගමන් ආ ගණක රාමයේ නිරූපිත සංඛ්‍යාව තමයි ගොඩක් වෙලාවට අපි ලියලා තියෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ නිරූපිත සංඛ්‍යාවට පසු සංඛ්‍යාවෙහි සංඛ්‍යානා. ආ ප්‍රශ්නේ හරියට කියවන්න කියලා කියන්නේ ඒකයි. ගොඩක් අය ගෝක වරදින දැන හේතුව අපි ප්‍රශ්නේ හරියටම කියවලා තේරුම් අරගෙන නෙමෙයි ලියන්නේ. ප්‍රශ්නේ දැකපු ගමන් උත්තරේ ඇවිල්ලා ලියලා ඉවරයි. දැන් අපිට එනවා නිරූපිත සංඛ්‍යාව 3102. පසු සංඛ්‍යාව ඊට එකක් එකතු කරනවා. 3102ට එකක් එකතු කරාම 3103යි නේද? අන්න ඒ සංඛ්‍යාවේ සංඛ්‍යා නාමය තමයි අපි ලියන්නේ. 3103. 103. 3000 කියලා ලියන්නත් එපා. 1000 කියලා ලිව්වොත් වැරදි ඈ. 1000 කියලා කියන්නේ අපි වචනේදී කතා කරද්දී කතා කරන භාෂාවේදී පාවිච්චි කරන වචනයක් විතරයි 1000 කියලා කියන්නේ. කොටුව තුළ ඇති සංඛ්‍යා හතරම භාවිතා කර සියස්ථානයේ නිරූපිතාගේ බිඳුවක් වන සංඛ්‍යාවක් හා එක ස්ථානයේ දැක්වෙනගේ බිඳුවක් වන සංඛ්‍යාවක් ලියන්න. දැන් මේකට ගොඩාක් තියෙනවා සංඛ්‍යා. හරිද? මෙන්න මේ ටික මම ගොඩක් ලිව්වේ නෑ මම දෙකක් ලිව්වේ. දැන් මේක බලන්න සියස්ථානයේ යගේ බිඳුවක් වන සංඛ්‍යාව. මේ තියෙන සියස්ථානයේ යගේ බිඳුවක් වන සංඛ්‍යාව මම දෙකක් ලිව්වා. තව ඕන තරම් ලියන්න පුළුවන් නේද? මේකේ අපිට ඕන සංඛ්‍යාවක මේ ස්ථානයේ සියේ ස්ථානයේ බිඳුව එන විදියට ලියලා තියෙනවා නම් මේ ඉලක්කම් හතර විතරක් පාවිච්චි කරලා තියෙනවා නම් ඒක නිවැරදි. ඊළඟ සංඛ්‍යාව අපිට දීලා තියෙනවා එක ස්ථානයේ බිඳුවක්. එක ස්ථානයේ බිඳුවක් වෙන විදියට පුතේ ගොඩක් ලියන්න පුළුවන් සංඛ්‍යා. මම කීපයක් ලිව්වේ. මේකේ ඕන තරම් ලියන්න පුළුවන්. හැබැයි එකේ ස්ථානයේ බිඳුව වෙන විදියට මේ ඉලක්කම් ටික විතරක් පාවිච්චි කරලා ලියලා තියෙනවා නම් උත්තරය නිවැරදි. හරි. මේ ටිකම වෙන්න ඕනේ නැහැ. එක ස්ථානයේ බිඳුවක් තියෙනවා නම් සිය ස්ථානයේ බිඳුවක් තියෙනවා නම් මේ ප්‍රශ්නෙට ලකුණු එක එක ලකුණු දෙකක් තියෙනවා. හරි. අපි යමු ඊළඟට 17. පාද සංඛ්‍යා රටාව හඳුනාගෙන ඉස්තෙන් සම්පූර්ණ කරන්න. බලන්න මේකේ 33ට 5ක් එකතු කරාම 38. දැන් අපිට මේ වගේ සංඛ්‍යා රටාවක් ආවම මේ පද දෙක අතර වෙනස බලන්න. මේකෙන් මේක මොකද කරන්නේ? අඩු කරන්න. පසු පදයෙන් පෙර පදේ අඩු කරාම වෙනස එනවා. මෙතන වෙනස 5යි. 5යි නේද? ඊට පස්සේ අපි බලනවා මේ දෙක අතර වෙනසටත් ඒක යයි. 38ට 5ක් එකතු කරා. 39යි 40, 42, 42, 42. එතනත් වෙනස 5යි. එහෙනම් මේකේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 5යි. එහෙනම් අපි 23 නුත් 5ක් අඩු කරනවා.
විසිතුනෙන් පහක් අඩු කරාම උත්තරේනවා කියද 28යි. හරි. 43ට අපි පහක් එකතු කරනවා. 43ට පහක් එකතු කරාම 40යි. දැන් මේ වගේ සංඛ්‍යා රටාව මේකේ දීගාවට එන්නේ කියද 53 58. 53යි 58. 63 68. 73 78. බලන්න මේ 3යි 8යි 3යි 8යි. නේද? රටාව. හරි. ඊගාවට යමු. පහත ගැටලුව විසඳා විසඳා පිළිතුර රෝම සංඛ්‍යාවෙන් ය. ගැටලුව ඉස්සලා විසඳන්න ඕන. 15 3න් බෙදුවාම උත්තරය 5යි. 5 කියන එක අපි රෝම සංඛ්‍යාවෙන් ලියන්නේ b අකුර නේද? 5. මම මේ දෙකම ලිව්වා හොයාගන්න පුළුවන් වෙන්න. මේක දෙකම ලියන්න අවශ්‍ය නැහැ. ලියන්න ඕනේ b අකුර විතරයි. මේ ටික අවශ්‍ය නැහැ. b අකුර විතරක් ලිව්වා නම් උත්තරේ 6. 19. පාද පොටු ජාලය භාවිත කරමින් පොටු වටා දිග සරල රේඛාවක් නිවැරදිව අඳින්න. මේ හරහාට ඇන්දොත් එහෙම කොටු වටක් අපිට මෙතෙන්දි ගන්න බෑ නේද? බලන්න මේ පැත්තට ගත්තා 1 2 3 4 5 6 7 කොටු 7යි තියෙන්නේ. ඒ අතට ඇඳලා තිබුණොත් උත්තරේ වැරදි. අපි හිතමු මේ අතට ඇඳලා කියලා 1 2 3 4 5 6 7. දැන් මේ විදිහට ඇඳලා මේ අඳින්න යන්න එපා. එහෙම අඳින්නත් පුළුවන්. එහෙම අඳින්න යන්න එපා. ඊට වඩා අපිට මේ අතර කෙලින්ම අඳින්න පුළුවන් ඔය විදිහට තනි රේඛාවක් නේද? රයිට් රේඛාවක් ඇඳ කොටුවට ගැනලා හිටන් රේඛාවෙන් දාම උත්තරේ නිවැරදි. 비ම බෝතල් බෙදා හරින ලොරියකින් දිනපතා පළමු වෙළඳ සැරේට 비ම බෝතල් 91ක්. දෙවන වෙළඳ සැරේට 비ම බෝතල් 124ක්. දෙවන බර බීම බෝතල් 9. දැන් මේ ටික අපි එකතු කරනවා. මේක සරල ගාන මේ 91යි 9යි එකතු කරාම කීයද? 100යි නේද? 100ට 124ක් එකතු කරාම උත්තරේ කීයද? 224යි. බලන්න. 91යි 124යි 9යි එකතු කරනවා 224යි. පාසලකට බෙදා දීම සඳහා රැගෙන ත්‍යාග පාසල් බෙදා දුන් පසු පාසල් 24ක් ඉතුරු වී මේ ප්‍රශ්නෙත් හොඳ ප්‍රශ්නයක්. පාසල් 24ක් ඉතුරු වෙනවා. එය රැගෙන ආ ත්‍යාග පාසල් ප්‍රමාණය කාලකින් හරියට. කාලකින් හරියටක් කියලා කියන්නේ කාලකින් හරියටක්. බලන්න රැගෙන ආ ත්‍යාග පාසල් ගණන කොහොමද? දැන් කාලකින් හරියටක් කියලා කියන්නේ ඒ කියන්නේ පුතේ 4න් 1 කොච්චරක්ද? 2න් 1. 4න් 1 2න් 1. ඒ කියන්නේ මොකක්ද? දැන් මේක ගණිතයේදී සාමාන්‍යයෙන් ඔයාලා උඩ පන්ති වලට යනකොට යනවා මේ අල්නායන් සහිත ප්‍රකාශන කියලා උගන්වනවා. හරිද? අල්නායන්ක් ආවට පස්සේ පුතේ අපි කරන්නේ මෙතන ගුණ කරනවා. ගුණ කිරීමේ ලකුණක් කියන්නේ. එතකොට 4න් 1 2න් 1 ගුණ කරාම 4 වරක් 2 8යි 1 වරක් 1 1යි 8න් 1. මුළු ප්‍රමාණයෙන් 8න් 1ක් තමයි මේ පාර්සල් 24ක් කියන්නේ. එහෙනම් 24 ඒවා 8ක්. ඒක හදද්දි මෙහෙම හදන්න පුළුවන් අපිට. හරි. 24 2න් ගුණ කරනවා. 2න් ගුණ කරාම මේ කියන්නේ කීයද? 48. 48ක් කියලා කියන්නේ කාල. කාලේ ඒවා 4ක් කියලා කියන්නේ 192යි සම්පූර්ණ ප්‍රමාණය නේද? ත්‍යාග පාසල් ගන්න. දැන් ඕකම ගන්න පුළුවන් 24 8න් ගුණ කරා. 8 වරක් 4 32න් 2යි 3ක් ඉතුරු 8 වරක් 2 16යි 3යි 19යි 192යි. ගණිතයේ ප්‍රශ්න වලට එක ප්‍රශ්නයකට ලකුණු 2 ගන්න. මුහුණට මුහුණ ඇති රේඛා පමණක් සමාන වන හැඩතලය භාවිත කරමින් සාදන මුහුණත් 6ක් සහිත ඝන වස්තුව කුමක්? මුහුණට මුහුණ ඇති රේඛා පමණක් මේ රේඛා කතන්දරේ නම් පොඩ්ඩක් වැරද්දක් තියෙනවා. රේඛාවක් ගත්තාම ඝන වස්තුවක රේඛා කීපයක් තියෙනවා නේද? හරි. රේඛා කීපයක් කියනවනේ. ඒ නිසා අපිට ඒක පැත්තකින් තියමු අපි. අපි සරලව හිතමුකෝ. මූණත් 6ක් තියෙන ඝන වස්තුවක් තියෙන එක්ක ඝනකය සහ ඝනකා බය නේද? ඒ නිසා මේකේ මූණ සමාන වෙන්නේ මේ සම්මුඛ මූණක්. මූණට මූණ තියෙන ඒවාට අපි කියනවා සම්මුඛ මූණක් කියලා. හරිද? දැන් මූණට මූණ බලා ඉන්නවා කියන්නේ දැන් මගේ ඉස්සරහෙන් කවුරු හරි බලා ඉන්නවනම් සම්මුඛ. සම්මුඛ පරීක්ෂණ කියලා කියන්නේ.
මූුණට මූුණ කෙනෙක් ඉදිරියේ ඉඳගෙන ප්‍රශ්න කරනේ වට සම්මුඛ පරීක්ෂණය නේද? ඒ වගේ සම්මුඛ මූුණක් කියලා කියන්නේ ඉදිරි මූුණට සමානයි. මූුණක් සම්මුඛ මූුණක් සමාන වෙන මේ මූුණත් අයක් සහිත ඝන වස්තුව මොකද්ද? ඝනකා බය. ඝනකා බය. ඝනකයේ සමාන වෙනවා. ඝනකයේ හැබැයි මූුණත් සියල්ලම සමානයි නේද? ඒතර මේකේ සමාන වෙන්නේ සම්මුඛ මූුණක් පමණක්. පමණක් කියලා තියෙන නිසා ඝනකා බය. 23. මීටර 27ක් දිග කම්බියකින් මීටර 8යි සෙන්ටිමීටර 57ක් කපා ඉවත් කළ විට ඉතිරි කැබැල්ලේ දිග කොපමණ? දැන් මේකෙදී අපි කොහොමද හදන්නේ බලන්න. මේක අපි අඩු කරමු. 27ෙන් අඩු කරමු මීටර 8යි සෙන්ටිමීටර 57යි. 27ෙන් අඩු කරනවා මීටර 8යි සෙන්ටිමීටර 57යි. සාමාන්‍ය සංඛ්‍යා අඩු කරන විදිහට හදන්න පුළුවන්. මීටර කියලා ලිව්වා. එයා පැත්තෙන් සෙන්ටිමීටර් ලිව්වා. එහෙම නැත්නම් කෙලින්ම සෙන්ටිමීටර් වලට දාලාම හදන්න පුළුවන්. 27යි මේ පැත්තට බිංදු 3යි නේද? 3ක් කියන්නේ නැහැ නේද? සෙන්ටිමීටර් පැත්තේ බිංදු 2යි. එකෙන් අපි අඩු කරනවා 8යි 57යි. 8යි 57යි. මෙහෙන් අරන් ගියා 7ෙන් එකක් ගෙනාවා 9යි. එකක් ගෙන්ච 10යි. 10ෙන් 7 3යි. ඊට පස්සේ මෙතන 9ෙන් 5ක් 4යි. 14 මෙතන තියෙන්නේ 6යි. 16ෙන් 8ක් 8යි නේද? මෙතනින් එකක් ගෙනිච්ච නිසා එතන 1යි. සෙන්ටිමීටර 18යි සෙන්ටිමීටර 43යි. සම්මත සංකේත යොදා ලියන්න කිව්වම අනිවාර්යෙන් මෙන්න මේ සංකේත දාලා ලියන්න ඕනේ. එතකොට මේක ඉතිරි කැබැල්ලේ දිග අපිට දීලා නැහැ සෙන්ටිමීටර වලින්ද මීටර වලින්ද කියලා. ගොඩක් වෙලා හිතුවේ මීටර හා සෙන්ටිමීටර වලින් ලියන්න. සෙන්ටිමීටර වලින් කියලා තිබුණොත් අනිවාර්යෙන් ප්‍රශ්නේ හොඳට කියවලා තේරුම් ගන්න සෙන්ටිමීටර කියලා තිබුණොත් සෙන්ටිමීටර වලින් විතරක් තියන්න. පැය 5යි මිනිත්තු 20ක් ගත වූ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් ආරම්භ කරන ලද්දේ උදෑසන 8:00. අවසන් වූ වේලාව. එතකොට අපි මොකද කරන්නේ? 8ට පැය 5යි මිනිත්තු 20ක් එකතු කරනවා. ඒක අපිට ලියන්න පුළුවන්. මේකේ අවසන් වූ වේලාව අපිට ලියන්න ක්‍රමයක් දීලා නැහැ. ඒ නිසා අපිට ලියන්න පුළුවන් එක්කෝ පස්සරු 1යි 20, 8යි 5යි 13යි. يعني පස්සරු 1යි 20 නැත්නම් පැය 24 ඔරලෝසු ක්‍රමයට ලිව්වොත් 13යි 32යි 20. මේකේ උදෑසන කියලා දීලා තියෙන නිසා උතේ ලියනකොට පරිස්සම් වෙන්න පස්වරු කියලා දාලා ලියන්න. හරිද? පැය 8 වෙනි පැයතේ කියලා තිබුණා නම් පැය 24 ඔරලෝසු වෙන්න ලියන්න. දැන් මේකේ උදෑසන කියලා දීලා තියෙන නිසා මේ පැය 24 ක්‍රමයට යන්න එපා පස්වරු දාලා ලියන්න. පස්වරු කියලා ලියද්දිත් මේකේ පයන්න ලියලා තිත දාලා වයන්න ලියලා තිත දාලා ලිව්වට වැරද්දක් නැහැ. හැබැයි ඒක පුතේ මම නම් අනුමත කරන්නේ මෙන්න මේම අකුරෙන් ලියනවා නම් වඩා සුදුසුයි. හේතුව තමයි අපිට තිතක් දාන්න බැරි වුණොත් උත්තරේ පවක් වෙනවා නේද? උත්තරේ වැරදි. තිතක් හරි බැරි වුණොත් දාන්න උත්තරේ වරදිනවා. ඒ නිසා තමයි මම ගොඩක් වෙලාවට මම නම් දෙන්නේ පස්වරු කියන එක ඒ විදිහටම ලියන්න කියලා කියන්නේ. ධාරිතාවයේ ලීටර 1000ක් වූ ජල ටැංකියක දැනට ජල පරිමාව ලීටර 372යි මිලිලීටර 120යි. ලීටර 372යි මිලිලීටර 120යි. සම්පූර්ණයෙන් පිරීම සඳහා තව කොපමණ ප්‍රමාණයක් ජලය දැමිය යුතුද? හරි. ලීටර 1000ක් වූ ජල ටැංකියක දැනට ඇති ජල පරිමාව ලීටර 372යි මිලිලීටර 120යි. සම්පූර්ණයෙන් පිරීම සඳහා. එතකොට අපි මොකද කරන්නේ? 10ෙන් අඩු කරමු ලීටර 372යි මිලිලීටර 120යි. හරිද? ඊට උත්තරේ එනවා ලීටර 627යි මිලිලීටර ලීටර 627යි මිලිලීටර 880යි. හරි. අලුත් අවුරුද්දේ 26 වෙනි ප්‍රශ්නෙට යමු. අලුත් අවුරුද්දේ කැවිලි සෑදීම සඳහා සීනි කිලෝ 5ක් අවශ්‍ය බවත් දැනට ඇත්තේ ග්‍රෑම් 250ක් බවත් පැවසූ අම්මා තේ සෑදීම සඳහා ග්‍රෑම් 500ක් සමග කැවිලි සෑදීමට මදි ප්‍රමාණය රැගෙන එන අංශ. ඉතින් දිල දෙන මදි ප්‍රමාණය රැගෙන එන ලෙස තාත්තාට පැවසූ. දැන් අපිට ග්‍රෑම් 250ක් තියෙනවා. කැවිලි වලට ඕනේ කිලෝ 5ක්. හරිද?
කිලෝ පහක් ඕන. තේ හදන්න ග්‍රෑම් 500ක්. ඒතකොට කිලෝ ග්‍රෑම් 5 ග්‍රෑම් 500ක් ඕනේ. 250ක් දැනට තියෙනවා පුතේ. එහෙනම් අපිට ගේන්න කියලා කියන්නේ මදි ප්‍රමාණය. එහෙනම් කිලෝ 5 ග්‍රෑම් 500ෙන් මේ 250 අයින් කරලා ඉතුරු ප්‍රමාණය තමයි මිලදී ගන්න ඕනේ. ඒ කියන්නේ කිලෝ ග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 250ක් මිලදී ගත යුතුය. කිලෝග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 250. අපි යමු ඊගාව ප්‍රශ්නයට 27. එක් බෑගයකට ඇපල් ගෙඩි 5 බැගින් වනසේ ඇපල් ගෙඩි 335ක් ඇතිරීමට අවශ්‍ය බෑග ගණන. ඒතර 335 අපි බෙදනවා 5ෙන් උත්තරේ එනවා 67යි. එක ලේසි ප්‍රශ්නයක්. 28 වෙනි ප්‍රශ්නයේ තියෙනවා රුපියල් 47ක් වටිනා පේර ගෙඩි 2ක් සහ රුපියල් 120ක් වටිනා පොත් 3ක් මිලටගෙන ගෙවිය යුතු මුදල කොපමණ? ඒතර 47 අපි දෙකෙන් ගුණ කරන්න. එතකොට එනවා රුපියල් 94යි. 47 ඒවා දෙකක් 94යි. 120 පොත් 3යි. 120 3ෙන් ගුණ කරා 360. 360යි 94යි එකතු කරාම අපිට එනවා 454ක් කියනවා උත්තරය නේද? රුපියල් 454යි. හරිද? අපි යමු ඊගාවට 29. පෙර පාසලක කුඩා ළමුන් පිරිසක් තමා කැමති මල් පිළිබඳව දක්වන තොරතුරු පහත ප්‍රස්තාරය දැක්වේ. සිසුන් ගණන, රෝස, පිච්ච, නෙළුම්, ඕලු. මේකෙදි ප්‍රශ්නේ හොඳට බලන්න ඕනේ පුතේ, මේ හැම එකෙම දෙකෙන් දෙක ගියේ තියෙන්නේ නේද? 2 4 6 8 කියලානේ ගිහිල්ලා තියෙන්නේ. දෙකෙන් දෙක ගිහිල්ලා. එතන පිච්ච මල් වලට වඩා රෝස මල් වලට කොපමණ ළමුන් ප්‍රමාණයක් කැමතිද? පිච්ච වලට වඩා, පිච්ච කියන්නේ මේ ගානනේ නේද? පිච්ච වලට වඩා රෝස වලට 1යි 2යි 3යි 4යි 5යි. 5යි. දෙකේ ඒවා 5. දෙවරක් 5 කීයද? 10යි නේද? ළමුන් 10 දෙනෙක් කැමතියි. පෙර පාසලේ සිටින මුළු සිසුන් ගන්න කොපමණ? අපි මේකේ තියෙන බලමු. රෝස වලට 20යි 10යි. පිච්ච වලට 10යි 30යි, නෙළුම් වලට 14යි 30යි 14යි 44යි. ඒකට අපි තව එකතු කරනවා 3ක් 44යි 3යි 47 කියන්නේ නේද? 50ක් කියනවාද? 20යි 10යි 30යි 14යි 44යි 6යි 6යි 50යි. හරි. හරි නේද බලන්න? හරි, ඊට පස්සේ පරිසරයේ කොටසට යමු. බලන්න මේකේ පොඩ්ඩක් පරිසරයේ ප්‍රශ්න අනිත් ඒවාට වැඩිය පොඩ්ඩක් වෙනස්. 30 සිට 20 59 තෙක් එක් ප්‍රශ්නයේ සුදුසු පිළිතුර දියෙන පිළිතුර අතරින් තෝරා යටින් ඉරා කණි. පලාමැල්ලුමක් සෑදීමේදී පලා හීනියට කපා සෑදීම මත. පලාමැල්ලුමක් සෑදීමේදී පලා හීනියට කපලා හේතුවාම වසවිස හොඳින් විනා ඉවත්වේ සැකසීමට පාසුවේ පෝෂක කොටස් විනාශ වෙනවා නේද? කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පුතේ පලා වර්ගයක් නම් කපන්න ඉස්සෙල්ලා සෝදන්න කියලා කියනවා නේද? කැපීමට පෙර සෝදන්න කියලා කියනවා. ශක්තිය වැඩවන ආහාරයක් වන්නේ. ශක්තිය වැඩ වර්ධනය වෙන්නේ පුතේ කාබෝහයිඩ්‍රේට්. මේකෙන්දී කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන ආහාරය වෙන්නේ මොකද්ද? බත්. බත් වලින් තමයි කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වර්ගය. බොටුකොළ වල අයිති අඩංගු වෙන්නේ විටමින්, වණ්ඩක්වත් විටමින් ගලයට අයිති වෙන්නේ. පස සෝදායාමින් ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුත්තේ නිතරම පස බුරුල් කිරීම, නිතර වල් පැලෑටි ඉවත් කිරීම, ගස් සිටුවීම. පස සෝදායාමින් ආරක්ෂා කර ගැනීම සඳහා. එනම් පස බුරුල් කෙරුවොත් සෝදායාම වැඩි. වල් පැලෑටි නිතර ගලවන්න පටන් ගත්තොත් සෝදායාම වැඩි. ගස් සිටුවීමෙන් පස සෝදායාම වළක්වා ගන්න අපිට පුළුවන්. වෙළඳාමෙන් මහවැස්සකදී නගරයට එකතු වන ජලය වැස යන්නේ නැත. මෙයට ප්‍රධානම හේතුව විය හැක්කේ නගරයේ මිනිසුන් බහුල වීම, නගරයේ ගොඩනැගිලි වැඩිවීම, නගරාශ්‍රිත වගුරු බිම් ගොඩ කිරීම. නගරාශ්‍රිත වගුරු බිම් ගොඩ කිරීම නේද? උතේ සාමාන්‍යයෙන් ඔය අධිවේගී මාර්ග හදන්න ඉස්සෙල්ලා යම් ප්‍රමාණයකින් මේ ගංවතුර පාලනයක් තිබුණා. ගංවතුර අපේ රටේ උච්චර ලොකු ගංවතුර ඇති වුණේ ඒ කියන්නේ ඇති වුණා නැතුවම නෙමෙයි, ගංවතුර ඇති වුණා, නමුත් ඔච්චර කාලයක් අර ගංවතුර බහින්නේ නැතුව කාලයක් පැවතුනේ නැහැ. දැන් මේ අධිවේගී මාර්ග හදද්දී
යම් ප්‍රමාණයක වගුරු බිම් ගොඩ කිරීමක් සහ ජලයේ බැස යන ස්ථාන ගොඩ කිරීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා ද වර්තමාන වෙනකොට ගං වතුර තර්ජනය ටිකක් බහුලව තියෙනවා අධිවේගී මාර්ග සහිත ප්‍රදේශවල. ඊට පස්සේ අපි යමු ඊළඟ පිටුවට. දිනක් මිනදිගේ බුරුසුවෙන් ඇගේ මල්ලි දත් මදිනු දැක නැවත එම බුරුසුව නොගෙන ඉවත දමා අලුත් දත් බුරුසුවක් මිලදී ගත්තා. ඊට ප්‍රධාන හේතුව විය හැක්කේ මිනදිගේ දේවල් කාටවත් නොදෙන නිසා. මල්ලි බුරුසුව හොඳින් නොසේදූ නිසා. දත් බුරුසුව පෞද්ගලිකව පරිහරණය කළ යුතු නිසා. දත් බුරුසුව පෞද්ගලිකව පරිහරණය කළ යුතු උපකරණයක් නේද? ඒකෙන් අපිට දත් බුරුසු පුතේ පොදුවේ පරිහරණය කරාම වෙන්නේ කෙනෙක්ගේ කටේ තියෙන විස බීජ තවත් කෙනෙක්ගේ ශරීරයට ඇතුල් වෙන එක. ජලය ප්‍රමාණවත් පානය නොකිරීම හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස දාදිය පිටවේ. නිතර මුත්‍රා කිරීමට සිදුවේ. සිරුරේ මලානික ගතියක් ඇතිවේ. ජලය ප්‍රමාණවත් පානය නොකිරීම නිසා සිරුරේ මලානික ස්වභාවයක් ඇති වෙනවා. අපට උරුම වූ ආවේනික වූ අපේ උරුමයක් ලෙස ගත නොහැකි දේ. ගල් කැටයම් පාසල් නටබු. අපට ආවේනික වූ අරුම් අපේ උරුමයක් ලෙස ගත නොහැකි දේ. මොනවද පුතේ? පාසල් නේද? පාසල් කියලා කියන්නේ ගල් කැටයම් සහ නටබුන් අපේ උරුමයක්. හැබැයි පාසල් කියන ඒවා අපිට ඉස්සර කාලේ පාසල් නොතිබුණා නෙමෙයි. පන්සල් අධ්‍යාපනය තමයි අපේ රටේ මූලිකව තිබිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ තමයි මේ පාසල් අධ්‍යාපනයේ විදේශීය මේ පාසල් අධ්‍යාපනය ආරම්භ වෙන්නේ විදේශීය ඉංග්‍රීසි ජාතිකයන්ගේ යටත් විජිත වීමත් සමග. ඒක අපිට අපේ උරුමයක් නෙමෙයි. අලුත් අවුරුද්දේ නිවසේ අය සමග දුරගමක සිටින තම සීයා බැලීමට යමින් සිටි සිනෙත්මි. කටු සහිත තරමක් විශාල ගසක පිපී තිබූ රතුපාට මල් විශේෂයක් දැක මේ මල් ගියා අලුත් අවුරුද්දටත් යනකොට දැක්කායයි. අලුත් අවුරුද්දටත් යනකොට දැක්කායයි පැවසුවාය. ඊයේසුමව ඕවා හැමදාම පිපෙන්නේ නැහැ යනුවෙන් පැවසුවාය. හිම මල් වර්ගයේ විය හැක්කේ. එහෙනම් ඔයාලා දන්නවා අලුත් අවුරුදු මාසේ අප්‍රේල් මාසේ නැත්නම් බක් මාසේ. බක් මාසෙට පිපෙන මල් වර්ගය මොකද්ද පුතේ? එරබදු මල් නේද? එරබදු තමයි බක් මාසෙට පිපෙන්නේ. රතුපාට මල් විශේෂයක් එරබදු ගහේ ඒ වගේම කටු කීපයක් ටිකක් දකින්න පුළුවන් නේ. අපි යමු ඊළඟ පිටුවට. දිනක් එකිනෙකට හමු වූ සතුන් දෙදෙනෙක් මෙසේ කතා වූවා. සත්තු දෙන්නෙක්ගේ කතාව. ඔයා නම් මහන්සියෙන් වැඩ කරන ගොවියන්ට ගොඩක් උදව් කරනවා නේද? ඔව් ඔව්. පස සරු කරන්න උදව් වෙනවා මම. ඒත් මට එහෙම කරන්න බෑනේ. අපි කන්නේ දළුකොළ නිසා. අපි ගොවියන්නේ හතුරෝ කියලා තමයි හැමෝම කියන්නේ. මේ සංවාදය ඇති විය හැක්කේ ඌරෙක් සහ දළඹුවෙකු අතර. වෙන්න බෑනේ නේද? ඌරා පස්සසරු කරන්න අර හානවා වගේ පොඩ්ඩක් හාරලා දීලා යනවා. හැබැයි ඒකෙන් හානියක් වෙන වෙලාවල් තියෙනවා නේද? ගැඩවිලෙක් සහ කුරුල්ලෙකු අතර. කුරුල්ලෙක් ගන්නත් බෑනේ. කුරුල්ලා කියලා කියන්නේ ගොවියාගේ මිතුරෙක්. සමහර වෙලාවට සමහර කුරුල්ලෝ මේක ඉන්න පක්ෂි වර්ග ගොඩක් ඉන්නවා නේද? සමහර කුරුල්ලෝ ගොවියාගේ මිතුරෙක්. දළඹුවෙක් සහ ගැඩවිලෙකු අතර. ආන්න ඒ දෙන්න ගන්න පුළුවන් නේද? දළඹුවෙක් සහ ගැඩවිලා කියලා ගත්තාම ගොවියාගේ මිතුරෙක් තවුද ගැඩවිලා. දළඹුවා කියලා කියන්නේ සාකපත්‍ර කාලා දානවා. දැන් අර පහුගිය කාලේ ඔය මේ බඩේරිඟුව ගාවට ආව සේනා කියලා දැක්වේ නේද? ඒක සම්පූර්ණ කාලා දැම්ම ගස් ටික ඔක්කොම. එතකොට දළඹුවා කියලා කියන්නේ ගොවිදැන්ට හානි කරන සතේ. ගැඩවිලෙක් කියලා කිව්වම පස්ස සරු කරන්න උදව් වෙන කෙනෙක්. අබීදු මට මේ පොලිටික අමුණු නූලකින් අමුණ ගන්න ඕනේ. ඒක පහසු කරගන්නේ මොකෙන්ද දරුවෝ? අත්තම්මා තම මිනි පීරියගෙන් ඇසුවා. අබී තම අත්තම්මාට ඒ සඳහා ගෙනවිත් දුන්නේ. අබීදු මට මේ පොලිටික නූලකින් අමුණා ගන්න ඕනේ. ඒක පහසු කරන්නේ මොකෙන්ද දරුවෝ? ස්ටෙප්ලරේකි, ෆයිල් කඩුවකි, සිදුරු විදිනේකි. සිදුරු විදිනයක් නේද? සිදුරු විදිනයක් කියන්නේ පංචරේ කියන්නේ. පංචරෙන් මේ ඉලක් විදලා ඊට පස්සේ නූලකින් අමුණ ගන්න පුළුවන් නේද? ස්ටෙප්ලර් නම් කඩු ගන්නවා, ෆයිල් කඩුවකින් සිදුරු විදින්නේ නැහැ. හරි. ඊගාවට අපි 40 වෙනි ප්‍රශ්නෙට යමු. යම් අවස්ථාවකදී 26 30
26 කිලෝග්‍රෑම් 5 ග්‍රෑම් 250 කියන්නේ. තිස්තුනේන්නේ පස සෝදායාමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුත්තේ අංක තුන ගස් සිටුවීම. හරි. 40 වෙනි ප්‍රශ්නේ යම් අවස්ථාවකදී සර්පෙක් දෂ්ට කළොත් ඉතා ඉක්මනින් ළඟම පිහිටි රෝහලට යා යුතුය. ගොඩ වෙදකම් කළ යුතුය. දෂ්ට කළ සර්පයා සොයාගති. හොඳම දේ තමයි පුතේ ළඟම පිහිටි රෝහලට යාය. සර්පෙන් දෂ්ට කරුවොත් දැන් සර්පෙන්ට තියෙනවා බේ. පහුගිය කාලේ නම් තිබුණේ නැහැ. දැන් නම් අලුතෙන් මං හිතන්නේ තියෙනවා කියලා මං හිතනවා. පහුගිය කාලේ එහෙම බෙහෙත් නැතුව සමහර දරුවෝ මිය ගියා. දෂ්ට කළ සර්පයා හොයාගෙන මොකද ඉතින් මේ දැන් සාමාන්‍ය හොස්පිටල් වල ඉන්න කියන්නේ පුතේ සතෙක් කෑවොත් කාපු සතාව මරලා පිරිතාලෙට අරන් ඉන්න කියලා කියනවා. ඒකට එක එක සතාට අදාළ වෙන බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් මේක හොය හොයා ඉන්න කියොත් එහෙම සමහර වෙලාවට මේ සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. ඒතකොට ලෙඩාට මැරෙන්නත් පුළුවන් නේද? ඒ නිසා හොඳම දේ තමයි ළඟම තියෙන රෝහලට අරගෙන යන්න. වහා. සම්පූර්ණයෙන්ම පුරවා ඇති මෙම ජල ටැංකියේ ධාරිතාව ලීටර 1000ක්. ඉන් හරියටත් තිදෙනෙකුට ඉහළ සිට පිළිවෙලින් 1 2 3 ලෙස යොදා ඇති කරාම භාවිතයෙන් එක විට ඉවතර ගැනීමට අවස්ථාව ලබා දෙයි. ජලය ලබාගත් පසු වැඩිම බර ප්‍රමාණයක් රැගෙන යන්නේ කුමන කරාමයේ පුරවාගත් තැනැත්තා? ඉහළ පිළිවෙලින් වැඩිම බර ප්‍රමාණයක් එකම කාලයක් දුන්නොත් එහෙම අඩුම නේද? මේකේ අංක දාලා නැහැ යටම කරාම. මම මේකට 1 කියලා දැම්මොත් 1 3. එතකොට ඔයාලා අපි ගම්මු යට ඉඳලා නේද? ඉහළ සිට ඉහළ සිට පිළිවෙලින්. ඉහළ සිට පිළිවෙලින් කියලා දීලා තියෙනවනේ. ඉහළ සිට පිළිවෙලින් 1 2 3. එතකොට මේක 1 මේක 2 මේක 3. ඉහළ සිට පිළිවෙලින් නම් වැඩිම බර ප්‍රමාණයක් රැගෙන යන්නේ තුන්වන කරාමය නේද? තුන්වෙනි කරාමයෙන් තමයි වැඩිම වේගයකින් ජල ප්‍රමාණයක් ඉවතට ගලාගෙන එන්නේ. මේ පරීක්ෂණේ ඔයාලා ජලයේ පාඩමේදී කරන්නේ අර බෝතලයක සිදුරු විදලා නේද? වැඩි දුරක් ජලයේ ගමන් කරන්නේ මේකේ. ඒ කියන්නේ මේ පීඩනය ජල පීඩනය වැඩි නිසා. 42. අතීතයේදී ගවයා ගොවිතැන්ට අමතරව උපකරණ ක්‍රියාත්මක කිරීම සඳහාද මහෝපකාරී විය. එම උපකරණයේ කුමක්ද? ගොවියාලවා ක්‍රියාත්මක කරෝ උපකරණය සකපෝරුව මයිනහම සේක්කුව. සකපෝරුව කියලා කියන්නේ වලල් සෑදීමේදී පාවිච්චි කරපු එකක්. මයිනහම කියලා කියන්නේ කම්මල් කර්මාන්තයේදී සුළං ලබා ගැනීමට භාවිත කරන එක. සෙක්කුව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ගවයේ පාවි හෝ සමාජාවට අලි පාවිච්චි කරලා තියෙන ඔය සෙක්කුවට. හරි. තෙල් හිඳීම සඳහා භාවිතා කරපු උපකරණය නේද? සෙක්කුව. ගව ගොවිතැන්ට අමතරව ගවයා තමයි මේදී යොදා ගන්න ලබන්නේ. හොඳින් ගෙවතු වගාවක් පවත්වාගෙන යන දුප්පත් ගෘහණියකට අනිවාර්යයි. නිතර ආහාර සඳහා වෙළඳ පොලෙන් එළවලු රැගෙන ඒමට සිදු නොවේ. බොහෝසේ වෙනත් වියදම් අඩුවේ. බොහෝ මුදල් ප්‍රමාණයක් කැටයක දමා ඉතිරි කළ හැකි. හොඳින් ගෙවතු වගාවක් පවත්වාගෙන යන දුප්පත් ගෘහණියකට අනිවාර්යයි. නිතරම ආහාර සඳහා වෙළඳ පොලෙන් එළවලු රැගෙන ඒමට සිදු නොවේ. බොහෝසේ වෙනත් වියදම් අඩුවේ. බොහෝ මුදල් ප්‍රමාණයක් කැටයක දමා ඉතිරි කළ හැකි. නම් වඩාත්ම නිවැරදි උත්තරයේ වෙන්නේ පිටි අංක 1. නිතරම ආහාර සඳහා වෙළඳ පොලේ එළවලු රැගෙන ඒමට සිදු නොවේ. ගෙවතු වගාවක් හොඳින් කරගෙන යනවා නම් ගෙවත්තෙන් එළවලු වර්ග ලබා ගන්න පුළුවන්. 44. එහා ගමේ සිටින අබරන්සීයා නිතර දෙවේලේ ආරවුල් වල පැටලේ. එසේ වන්නට හේතුව විය හැක්කේ ඔහු තුළ නිතර ආක්‍රමණශීලී චර්යා තිබීම. නිතරම සහනශීලී චර්ය අනුගමනය කෙරේ. බොහෝසේ යටහත් චර්යා තිබී. උතේ මේකෙදී ගොඩක් වෙලාවට ওই ආක්‍රමණශීලී චර්ය අනුව පන්තියේ ළමයිලුත් ඉන්නේ නේද? ඔස්ස ලඟින් මැස්ස යන්න බෑ කියලා කියනවා. සමහර ටීචර්ස්ලා තින්නවා නේද? හරි? පොඩ්ඩක් නම් යකා නගිනවා නේද? හරිද? එහෙම වුණාම එහෙම අය කියනවා නිතර ආක්‍රමණශීලී චර්යා සහිතයි. අපිට මේ පන්ති කාමරේදී හම්බ වෙනවා නේද? ඉස්කෝලේදී හම්බ සමහර ටීචර්ස් ලත් ඒ වගේ චුට්ටක් එහා මෙහා වෙච්ච ගමන් යකා රඳිනවා නේද? හරි ළමයි ඉන්නවා එහෙම.
පොඩ්ඩක් වතුර චුට්ටක් හරි ඇරුණ නම් ගෑවුණා නම් එහෙම ඔන්න එනවා වලියට නේද? අන්න ඒගොල්ලන් කියන ආක්‍රමණ සීලී චර්යා. ඒතකොට යටාචර්යා කියලා කියන්නේ මොන දේ වුණත් ඔහේ ගාණක් නැතුව ඉන්න. සමහර ටීචර්ස්ලාත් ඉන්නවා නේද? අන්ති ළමයි ගහගත්තත් ඔහේ ගාණක් නැහැ. බලාගෙන ඉන්නවා. සද්ද නැතුව. ඒකක් ගැලපෙන්නේ නැහැ නේද අපිට? යටාචර්යා පෙරතීම කියන එකත් පුතේ මිනිස්සුන්ට ගැලපෙන්නේ නැහැ. නේද? තමන් වෙනුවෙන් තමන් ඉන්න ඕන. ඒකට අපි කියනවා සහනශීලී චර්යා. එහෙනම් මෙයා අපරන් සීයගාව තිබිලා තියෙන්නේ මොකද්ද? ආක්‍රමණශීලී චර්යාව. නේද? ඉන්දියාව ළඟම නගරේ වන්නේ යාපනයේ කොළඹ මාතර. යාපනයේ පුතේ ඉන්දියාව ආසන්නයි ළඟයි නේද? ඉතින් ඉස්සර තිබිලා තියෙනවා කියලා කියනවා මම දැන් දැකලා නැහැ. මේ මන්නාරම හරහා පාලම පාරක් තිබිලා තියෙනවා ඉන්දියාවට පාලම. ආදුන්ගේ පාලම කියලා හඳුන්වනවා ඒක නේද? චිත්‍ර ප්‍රදර්ශනයකට තබා තිබූ චිත්‍ර අතර නාගස නිල්මානෙල් දලුලේනා පරිවියාසා වලිකුකුලාගේ සිතුවම් එක පෙළට ප්‍රදර්ශනය තබා තිබේ. මෙහි ඇති අප රටේ ජාතික සංකේත ගණ. අපි බලමු ජාතික සංකේත කීයද කියලා. චිත්‍ර අතර නාගස කියන්නේ ජාතික සංකේත. දඬුලේනා කියලා කියන්නේ ජාතික සත්වයා. වලිකුකුලා කියලා කියනවා ජාතික පක්ෂියා නේද? එතකොට සංකේත කීයද? තුනයි. නිල්මානිල් කියලා කියන්නේ මේ ජාතික සංකේතය නෙමෙයි. එතකොට ඒ නිල්මානිල් මල මානිල් නේද? දැන් ඉස්සර නිල්මානිල් දැන් මානිල්. පාලිකට එකක් මානිල්. අමුදු රටක් නේද? හරි. එතකොට අංක 3. 44. හතර ශ්‍රේණියේ සුසුසුයන් ඇමතුම් ගුරුතුමා පසුදින පාසලට පැමිණෙන ඍජුපෝම් රවුමා. ඍජුපෝම් රවුමා යෝගට් හැඳි හෝ කුඩා ලී පතුරු කීපයක් කුඩා ලී කණු දෙකක් සහ පැන්සලක ප්‍රමාණයේ කෝටුවක් සකසා රැගෙන එන ලෙස පැවසුවේ. මෙම ද්‍රව්‍ය රැගෙන ඒමට පැවසූ දිනවලදී පන්තියේ ඉගැන්වූ පරිසරයේ පාඩම විය හැකියි. පුතේ දැන් මේකේදී පාවිච්චි කරන්නේ ඔයාලා හදන්න ඇති පන්තියේදී නේද? ජල රෝදය නේද? දැන් ජලයේ පාඩමයි. අංක 3. දිනක් පමණ පාසල් ගොස් එන විට වත්ත පහල ගෙඩි පිරී තිබූ අඹගසෙන් සුළඟ හමන විට තිලින් තිලින් හඬක් ඇසෙනි. ඒ කුමන්තේ තාත්තාගෙන් විමසූ විට තුන් පිළිතුර නොවිය හැක්කේ. නොවිය හැක්කේ කියලා පිළිතුර විය හැක්කේ නෙමෙයි. මම අඹ කණේන සතුන්ට උගුලක් කැටෙව්වා. මම සත්තුන්ගෙන් අඹ ටික බේරගන්න සුළං ටකියක් කෙල්ලුවා. සත්තුන්ට කරදර නොකර එළවන්න පොඩි වැඩක් කළා පුතේ. මොකද්ද ඒකවල මේක? නොවිය හැක්කේ අඹ කණේන සත්තුන්ට උගුලක් කැටෙව්වා. උගුලක් කටවනවා කියලා කියන්නේ සත්තුන් අල්ල ගන්න හදන එක. හැබැයි මේ ටිලින් ටිලින් කියලා කියන්නේ සුලන්ටකයෙන් පාවිච්චි කරන්නේ මොකටද? සත්තුන්ගෙන් අඹ ටික බේර ගන්න සුලන්ටකයක් කියනවා. ඒක හරයි. කරදර නොකර ඉලවන්න පොඩි වැඩක් කරා. සත්තුන් ගහන්නේ බනින් නැතුව නේද? ගල්වලින් හිංසාවක් පීඩාවක් නොකර ඉලවන්න කරපු පුංචි උපක්‍රමයක් තමයි සුලන්ටකය නැත්නම් ටකයක් කියලා දෙන්නේ. ඒතර උත්තරේ නොවන උත්තරේ මොකද්ද? අංක 1. 49. ඉරු දෙවියන්ගේ ඉර ගලගාවා, සඳ දෙවියන්ගේ සඳ ගලගාවා, ගණ දෙවියන්ගේ කෝවිල ගාවා, අපි කියමු කවි ගොවිපල ගාවා. එතකොට අපි කියනවා මේකට පුතේ ගොයම් කවියක්, පාරු කවියක්, පැල් කවියක්, පැල් කවියක් නේද? වැරදි ප්‍රකාශය තෝරන්න. ශ්‍රී ලංකා පිහිටා ඇත්තේ ඉන්දියාවට උතුරු දිසාවේ. ඒක හරි. ලංකාවට උතුරු දිසාවෙන් තමයි ඉන්දියාව. ඒක වැරදි ප්‍රකාශය නේද? ශ්‍රී ලංකා පිහිටා ඇත්තේ ඉන්දියාව උතුරු දිසාවේ. ඉන්දියාව තියෙන්නේ අපිට උතුරු දිසාවේ. එහෙනම් එකම වැරදි නේද? ඉංග්‍රීසි අපරට සම්පූර්ණයෙන්ම යටත් කරගන්න ලදී. ඒක හරි. මෙලික් ශ්‍රී ලංකාවේ තිබෙන අගනා සම්පතක ඒකත් හරි. වැරදි ප්‍රකාශය අංක 1. ආසින් වැටෙන එක ජල බිඳුවක් හෝ අපතේ නොයවා අප්‍රයෝජනයට ගත යුතුයි. මෙම ප්‍රකාශය සිදු කළ රජතුමා සෑදූ වැවකි. මහා පරාක්‍රම බාහු රජතුමා මහා පරාක්‍රම සමුද්‍රය. එතකොට මින්නේරි වැව හැදුවේ මින්නේරු දෙවියෝ නමින් හඳුන්වන මහසෙන් රජතුමා නේද? කලා වැව හැදුවේ ධාතුසේන රජතුමා. කලා වැව කෙරෙවි. හැදුවේ ධාතුසේන රජතුමා නෙමෙයි වැඩ කරන මිනිස්සු. ජාතික පොඩියේ ඇති. ගෝයම් කවි වලට නෙමෙයි පුතේ යන්නේ නේද? පැල් කවියක් කියන්නේ නේද? ඉර දෙවියන්ගේ ඉර ගල ගාවා, සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා, ගණ දෙවියන්ගේ කෝවිල ගාවා, අපි කියමු කවි කොවිපල ගාවා.
විපල කිව්වහම මේ කුඹුරක් ගැන සඳහන් වෙන්නේ නැහැ නේද? එතකොට අපි එතෙන් කියන්නේ පැල් කවියක් ගන්නට. ජාතික කොඩිය ඇති අපට නිතර දැකිය හැකි දේ සිංහයා බෝපත් පීකර. ජාතික කොඩියේ ඇති අපට නිතර දැකිය හැකි දේ මොනවාද? ඒකට නම් පුතේ උත්තරයක් ගන්න පුළුවන් අංක දෙක. නිතරම දකින්න පුළුවන් බෝපත්. සිංහයෝ අපිට දකින්න නැහැ, රත්තු අත්තට යන්න ඕනේ නැත්නම් ටීවී එකෙන් බලන්න ඕනේ. වීකරල්, වීකරල් කියන එකත් කන්න එකට විතරයි තියෙන්නේ. බෝපත් කියන එක නම් පන්සල් වත්තේ දිනනවා නැත්නම් ওই ගමක අනිවාර්යෙන් බෝපත් අපේ තියෙනවමනේ නේද? සා බෝපත් තමයි නිතරම දකින්න පුළුවන් දේ. වීකරල් කියන එකත් කන්න දෙකකට තැනයක් නෙන්නේ නේද? හැමදාම වීකරල් දකින්න නැහැ. 53. අතීතයට නොගැලපෙන පිළිතුර මේ අතරින් කුමක්ද? අනපෙරවැයීම, පොඩි එසවීම, දුරකථන ඇමතුම් ලබා දීම කියන එක අතීතයට අදාළ වෙන උත්තරයක් නෙමෙයි. හදිසි ආපදා තත්ත්වයක් ඉතා ඉක්මනින් මිනිසුන් කණ්ඩායමකට දැනුම් දීම සඳහා සුදුසුම මාධ්‍ය වන්නේ රූපවාහිනිය, පුවත්පත, ජංගම දුරකථන. සුදුසුම මාධ්‍ය වන්නේ පුතේ රූපවාහිනිය. එක වාරයකදී ගොඩාක් පිරිසකට දැනුවත් කරන්න පුළුවන් නේද? මෙම පුජ්‍යලයා ගායකයෙකි, රචකයෙකි, ක්‍රීඩකයෙකි. කවුද මේ? ආනන්ද කුමාරස්වාමි මහතා. ලංකාවේ වැඩිම පොත් සංඛ්‍යාවක් ලියලා තියෙන මේ ආනන්ද. වැඩිම පොත් සංඛ්‍යාවක් ලියලා තියෙන කියන්නේ පරිවර්තනයක් තියෙනවා යාගේ. වැඩිම පොත් සංඛ්‍යාවක් නිර්මාණය කරන්න දායක වෙච්ච කෙනෙක් තමයි කවුද? ආනන්ද කුමාරස්වාමි කියලා කියන්නේ. 56. සිරිමත්ගේ පියා වැඩට යන විට සෑමදාම ළඹය හා මිනිස් ලෑල්ල රැගෙන යයි. එහෙනම් එයා කවුද? පෙදරේලුවේ නේද? පෙදරේලුවේ. අගෝස්තු නිවාඩුවට ගමේ ගිය චන්දන තම යාළුවන් සමග නත්තල් උත්සවයට සහභාගී විය. මෙම් ප්‍රකාශය සත්‍ය වේ, බොහෝ විට සත්‍ය වේ, කිසි විටකත් සත්‍ය නොවේ. අගෝස්තු නිවාඩුවට ගමේ ගිය චන්දන යම තම යාළුවන් සමග නත්තල් උත්සවයට සහභාගී විය. කිසි විටකත් සත්‍ය නොවේ. ඇයි? හේතුව අගෝස්තු නිවාඩුවට පුතේ මේ නත්තල් එන්න විදියක් නෑ නේද? නත්තල් තියෙන්නේ දෙසැම්බර් නිවාඩුවට. 48. අංක එක පුතේ උගුලක් නෙමෙයි ඒක නේද? පනස්සට. අම්මා පොලෙන් ගෙනා විස්කෝත් පැකට්ටුවේ සඳහන් වූ තිබූ අකුරු තුනේ SMS CFL. විස්කෝත් පැකට්ටුවේ තියෙන SLS නේද? SLS කියලා කියන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති සාධක. ජාතික පොඩිය හරිමැදින් නැමූ විට එහි හැරේ. ඍජු කෝණාශ්‍රයේ සමචතුරස්‍රයේ ත්‍රිකෝණයේ. හරිමැද්දෙන් නැව්වා මොකක්ද දෙන්නේ? සමචතුරස්‍රාකාර හැඩයක් තියෙන්නේ නේද? හරි. සමචතුරස්‍ර දෙකක් එකතු කළා තමයි ජාතික පොඩිය නිර්මාණය වෙන්නේ. එහෙනම් හරි වැද්දෙන් නැවුවාම සමචතුරස්‍රයක හැඩයක් එන්නේ. අපි යමු රචනාවට. ස්මාර්ට් ජංගම දුරකථනය මේ වන විට මිනිසාට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. දැන් මේ ප්‍රශ්නේ මේක හොඳට කියවලා තේරුම් අරගෙන අපි ලියන්න. පරිසරයට පුතේ ලකුණු එක ප්‍රශ්නයකට එක ලකුණක් ගන්නේ. ස්මාර්ට් ජංගම දුරකථනය මේ වන විට මිනිසාට නැතුවම බැරි උපකරණයක් වී හමාරයි. ඔබගේ නිවසේ සිටින වැඩිහිටි සෑම දිනාම ලැබෙන සෑම අවස්ථාවකම මෙය භාවිත කර ඔබේ අතට ගන්නා සෑම විටම ඔබට හොඳ නැති බව කියා දොස්තර. එවිට ඔබට සිතන දේ පිළිබඳව ඔබට සිතෙන දේ පිළිබඳව වචන පහට නොඅඩු නිර්මාණාත්මක වැකිතුණා උක්තාඛ්‍යාත නිවැරදිව ගලපා ලියන්න. හරි. ඔබට සිතෙන දේ පිළිබඳව. තොර ඔයාට හිතෙන්නේ මල පයින්නවා නේද? ඈ මල පැනලා ආයෙත් පයින්නවා. ඉතින් යාළුවන්ට විතරයි හොඳ, අපිට හොඳ නෑ වගේ නේද? හැම වෙලාවෙම කියනවා ෆෝන් එක නම් අල්ලන්න එපා, ෆෝන් එක නම් අල්ලන්න එපා. මොනවද ඉතින්? හැම වෙලාවෙම කියන එක නේද? ෆෝන් එක අල්ලන්න එපා කිව්වහම තෙන් තරහ යනවා නේද? හරි. හරි. එතකොට ඔබට සිතෙනදී මොනවද හිතෙන්න පුළුවන් දේවල්? හරි. දැන් එපා කියලා කියනවා ෆෝන් එක අල්ලන්න එපා. ඔබට සිතෙනදී එයාලට හොඳ නම් මට මොකද යයි මට සිටින්නේ? ඕවා තමයි ඇත්තටම හිතෙන්නේ නේද? හරිද? එහෙම හිතනවා නේද? නැද්ද? ඈ එයාලට හොඳයි මට මොකද හොඳ නැත්තේ?
එයාලා කොයි වෙලාවෙත් පෝන්න කපනවා. මම බැලුවොත් තමයි නරක. ඕව තමයි හිතෙන්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම තමයි හිතෙන්නේ නේද? හැබැයි ඉතින් ලියනකොට පරිස්සමෙන් ලියමු. හරි. මොකක්ද අපි ලියන්න පුළුවන්? ඔබට සිටින දේ නම් පුතේ කාටද? මම නේද? එහෙනම් අපි මම උත්තේ හැටියට අරගෙන ලියන්න පුළුවන්. මම සිටින දේනේ. සිතන දේ කිව්වහම මම සිතූපු දේ, සිතන දේ හිතෙන දෙයක්. හරිද? මට හිතෙනවා කියන එක තමයි ලියවෙන්න ඕන. මම සිතුවෙමි කියලා ලියන්න බෑ. තේරුණාද? මම සිතුවෙමි කියලා ලිව්වොත් වාක්‍ය වැරදි. එහෙනම් අපි ලියනවා ජංගම දුරකථනය. අපි ලියමු ජංගම දුරකථනය අධ්‍යාපනයට වැදගත් බව මට සිතුනි. මට සිතුනි. හරි. ජංගම දුරකථනයේ අධ්‍යාපනයට වැදගත් බව මට සිතුනි. ඊට පස්සේ අපි ලියනවා පරිස්සමෙන් ලියන්න එපා මේක. මොකද මල පැන්ලා ලිව්වොත් එහෙම වාක්‍ය ලකුණු හම්බෙන්නේ නැහැ. ඇයි ඔය ටීචර්ලා පුතේ පේපර් බලන අය නේද? එයාලත් ඉතින් කරන්නේ කොයි වෙලාවෙත් ගෙදෙද්දි ළමයින්ට කියනවා ෆෝන් එක අල්ලන්න එපා, ෆෝන් එක අල්ලන්න එපා කියලා නේද? ඕක පොඩක් ඇල්ලුවා මොකද වෙයි කියලා දෙන්නයි තියෙන්නේ නේද? හරි. ඊට පස්සේ අපි ලියමු දෙවෙනි වාක්‍ය. අද හොඳින් ඉගෙනුම ලබා හොඳින් ඉගෙනුම ලබා මටද දුරකථනයක් කළ ගත හැකි වෙතැයි මට සිතුනි. මට සිතුනි. තුන්වෙනි වාක්‍ය ජංගම දුරකථනයේ අධ්‍යාපනයට වැදගත් බව මට සිතුනි. හොඳින් ඉගෙනුම ලබා මටද දුරකථනයක් ගත හැකි වෙතැයි මට සිතුනි. ඊගාට අපි ලියමු විභාගයේ සමත්ව හොත්. විභාගයේ සමත්ව හොත් ජංගම දුරකථනයක් ඉල්ලීමට මට සිතුනි. හරි. තොර මට සිතිච්ච දේවල්නේ. තොර මට සිතුනි කියලම දාන්න. හරිද? තොර ඔන්න වාක්‍ය තුනක් අපි ලිව්වා. ජංගම දුරකථනයේ අධ්‍යාපනයට වැදගත් බව මට සිතුනි. හොඳින් ඉගෙනුම ලබා මටද දුරකථනයක් ගත හැකි වෙතැයි මට සිතුනි. විභාගයේ සමත්වවොත් ජංගම දුරකථනයක් ඉල්ලීමට මට සිතුනි. හරිද? වාක්‍ය තුන අපි බොහෝ පරිස්සමෙන් ලියන්න ඕනේ. මොකද අම්මල තාත්තලාත් බේරගන්න බෑ නේද? හරි. නැත්තම් ඉතින් අපිට ඇති වෙන හැඟීම් ඔක්කොම ලියන්න ගියොත් එහෙම ඔකේ මොකද වෙන්නේ? ඊගාව ලොකු ප්‍රශ්නයක් වෙනවා නේද? බලන අයටත් තරහා යනවානේ. ඒ නිසා පුතේ දෙපැත්තම බේරගෙන ඇඟත් බේරගෙන ලියන්න ඕනේ ඔයගේ ප්‍රශ්නවලදී නේද? හරි. ගොඩක් දුරට මේ අවුරුද්දේ ඔයගේ ප්‍රශ්නයක් එන්නත් පුළුවන් ඉතින් නේද? හරි. ඒ නිසා ඔයාලා පරිස්සම් වෙන්න ඕනේ. වාක්‍ය ලියද්දී අපේ වැදගත් වෙන්නේ මෙන්න මේක. කාට සිතුණු දෙයක්? මට සිතුනි. ඔබට සිතුණු දෙයක්. සිතු ඔබ සිතුව දෙ නෙමෙයි. ඔබ සිතුව දෙ කියලා තිබුණා නම්
මට සිතුනි කියලා ලියන්න බෑ. මම සිතුවෙමි කියලා ලියන්න. හරිද? ඔබට ඔබ සිතුව දේ කියලා තිබුණා නම් මම සිතුවෙමි. ඔබට සිතුණු දේ නම් මට සිතුනි. ඔබ සිතන දේ නම් මම සිතමි කියලා ලියන්න. හරිද? ඔන්නෝගේ වචන තුන මතක තියාගන්න. සිතුණ 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 සිතේන සිතන. හරි, මෙන්න මේ තුනම හරි වැදගත්. සිතුණ කියලා කිව්ව අනිවාර්යයෙන්ම ඔබට සිතුණදී මට සිතුණි කියලා අපි අවසාන කරා. හරි, සිතේන කියලා කිව්ව සිතේන කියලා කිව්වොත් එහෙම සිතේන කියලා ලියනකොට සිතේන දේවල් මට සිතේ. හරිද? සිතෙන දේවල් ඔබට දැන් මේ දැන් වෙන දේවල් වර්තමාන කාලේ සිතන ඔබ සිතන ඔබ සිතන දේවල් කිව්වොත් මම සිතමි කියලා ලියන්න ඕනේ. හරිද? මම සිතමි කියලා ලියන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේකෙදි මේකත් වර්තමාන, මේකත් වර්තමාන, උබ ඒක අතීත කාල. හරි නේද? රයිට්. තව දරුවෝ ලියා ගන්නවා. ලියා ගන්න පුතේ. උතේ වර්තමාන කාලයෙන් වැරදි නේද? දැන් මේකේ දරුවෝ මේකේ තියෙන ප්‍රශ්නය පුතේ ඔබට සිතෙනදී. එවිට ඔබට සිතෙනදී. ආ සිතෙනදී නම් වර්තමාන කාලයෙන් උතයි. එවිට ඔබට සිතෙනදී. එතකොට මට සිතෙයි කියලා ලියන්න ඕනේ. හරිද? සිතෙයි කියලා ලියන්නත් පුළුවන් වර්තමාන කාලය. හරිනේ? සිතේන දේ කිව්වම වර්තමාන කාලෙ ලියවෙනවා. හරි. රයිට්. ලියාගෙන ඉවරයි නේද? හරි. එහෙනම් පුතේ හෙට දවසේදී කරන දේ පිළිබඳව මම ඔයාලට බලලා මෙසේජ් එකක් දාන්නම්. නැත්නම් අපි ඉරිදා දවසේදී සාමාන්‍ය විදියට පන්ති තියෙනවා. ඉරිදා දවසේදීත් අපි පළවෙනි පත්‍රයක් කතා කරමු. මම අද ඒක ඔයාලට දාන්නම්. හෙට ඔයාලට මුද්‍රණය කරගන්න බැරි වෙයි. ඔයාලා ඉරිදා දවසේදී මුද්‍රණය කරගෙන ඉරිදා හවස් වෙනකොට කොහොම හරි ඒක අපි කතා කරන් දිනුවත් කමන්න ලියන්න. හරිද? මම මොකද පේපර් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් ඔයාලගේ ලකුණු මට්ටම සහ මැනීමනේ. නමුත් දැන් අපිට ඔන්ලයින් එකේදී පුතේ එහෙම අපිට ඔයාලා ලියන්නේ ගෙදර ඉඳගෙන මම ඔයාලා ඉස්සරහා තියාගෙන ඔයාලා මාව මේට විතරක් දීලා ඔයාලා වෙනම තියලා ලියනව නෙමෙයි. ඊවල වලදී අම්මලා තාත්තලා ඔයාලා මේ විදියට ලියනවා. නමුත් සමහර ලාවට අපි වැඩිපුර කාලය ගන්නවා. ඒ වගේම වැඩි පහසුකමක් වැඩි නිදහස් පරිසරයකුත් එක්ක ලියන්නේ. එතකොට සමහර ලාවට එන ලකුණු ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අවධානය බිඳෙනවා. යෙදෙද්දි ලියද්දි එතකොට මේ සමහර වෙලාවට අපි ලියනකොට අපි ලියන්නේ විභාග මානසිකත්වයකින් නෙමෙයි ඕක. තේරුණාද? දැන් අපි විභාග ශාලාවේ ඉස්කෝලේදී හරි නැත්නම් පන්තියකදී හරි ලියද්දි ලියන්නේ විභාග මානසිකත්වය.
එතකොට අපිට තරඟයක් තියෙනවා. අපිට මං අරයට වැඩිය ලකුණු ගන්න ඕනේ, මං මෙහෙම කරන්න ඕනේ කියන හැඟීම තියෙනවා. දැන් මෙතෙන්දි කරන්න ඔයාලා හදන්න ඉගෙන ගන්න ගොඩක් වෙලාවට. ගෙදෙද්දි ඔයාලා ලියද්දි සමහර වෙලාවට අම්මලත් එක්ක තරහයි නේද? ඈ නැත්තං ඊගාවට දැන් එයාලා ඔයාලට පේපර් එක දීලා ගිහින් ටීවී බලනවා. එතකොට උන්න තරහ යනවා නේද? හරිද? ඒ වගේ මේ يعني අර අවධානය සමහර වෙලාවට බිඳෙන අවස්ථා තියෙන නිසා ගැටලුවක් නෑ. අපි කතා කරන ගමන් උනත් ලියමු ප්‍රශ්නය. මොකද සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා ලියන්න. හරිද? ලියලා හිටන් අපි කතා කරගෙන යන එක හොඳයි. හරි. එහෙනම් පරිස්සමින් ඉන්න. ආයුබෝවන්. සන්නයි. ස්පීටයි දෙපිටයි. ගුඩ් නයිට්.